අපේ ජාතික කටාව අයිවෝන් සුපසන්දයාවක් අපේ අල්ලිමිට ටිස්් වැටසහනත් එක්ක සම්බඳධවෙලා තියෙන ඔබව ආදරයෙන් පිගන්නගවම්ම ඔබ මේ නර්වමින් සිටින්නේ අසමින් සිටින්නේ බලමින් සිටින්නේ අපේ හැට හයනි වැඩ සඳහන වගත් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපිෝ නර්බණ උදවයට අපේ පුංචිල්ලීමමක් තියෙනවා ඔේ වැසහ නර්මනෝනක් YouTube බොස්සේ මේ වැඩසටහන කොටස් තුනකින් සමන් විතයි ඇපිසෝඩ් තුනක් තියෙනවා. මේ පලවෙනි කොටස ඊල්ළඟට තව කොටස් දෙගක් තියෙනවා ඉතිං සම්පූර්ණ වැඩස ප්‍රහනම සමහරය නරබන්න නැතිවුණාම විධ ගැටලු මතුවෙන කතන්දරත් තියනවා ඉතින් කොහොමරත් අප හද වැඩසරහනට සූප්‍රදු විදිටම මහාචරය රාජ්ශෝම දේවයන් පැමිණිසිදන්නන ඔබතුමවායිබෝන් කියලායිබන් පිළිගන්න ගමම්ම ඉතින් අපේ වැඩසහනේ මුල් අඩහෝර අපිවෙන් කරන්න ප්‍රශ්නවලට ඉති විධ ප්‍රශ්ණ ඇවිල්ල තියෙනවා. ඒකම විිශේෂයෙන්ම සඳහන් කරන්න ඕුණන දෙයක් තමයි මේ වැඩසරහන ආරම්භේදීම ඔබ දන්නවා සටන් කලාවල් ශාස්ත්‍රීව ඉගෙනගන්න උදවිය ඉන්න විශේෂෙන් ෂෙවලින් ආරාමය වගේ තැන්වල ලංකාවේ වුණත් සමහර ශාස්ත්‍රීය තැන්වල සටන් කලාව ශාස්ත්‍රීයව ඉගනගන්න උදවිය ඒක කෙල පැමිණි උදවිය හන්දිගාල්න්නේ බීලා කෑගහන ච්ඩියක් ගහගන්න යන්න ශාස්ත්‍රීව සටන් කලා විගෙනගත්ත උදපිය කවදාවත් හන්දිගානේ බීල කෑ ගහන උදවත් එක්ක ගහ ගණන්ඩ යන්න නෑ. සමලට තමට තට්ටුවක් දැන්මත් මෙම පියදාලා යනවා. ඉති ඒක හින්දා අපි බොහම විවෘර්තව මේ සංවාදයගෙන යන්නේ ඉති අපිට මතකයි මහචායි රාජ්ශෝම දෙවයන් වරක් සඳහන් කළලා මෙ රටේ මහචාර්වරුන්ට රටේ ජනතාව බදදුගෙල පිගෙල තියන් ඉන්න මතවාදය ැන්ට තමයි කිය. ඉතින් ඒකෙහින්දා මේ අපි කැමතියි සංවාදැන් නැතිවෙනවට හැබැයි අපි අර කිව්ව තේමා මෝස්සේ කිව්ව පදන මෝස්සේ අපි අපේ වැඩරහන්ට සුපුෘදිවිදිහයටටම පිවිසමු සමූලික වශයෙන්ම මේ චන්ඩින්න්ට අපි ගණන් කාරයෝගේ ලත් කියෙනවානේ ගණන් කථාවකින්ම අපි අද පලනි ප්‍රශ්නිමං යොම කරන්න කැමති බොහෝ දෙනෙක් කහලා තිබ මේ අපේ රටේ ඉංජනේරුවන් සීගිරිය මහා වැැවූ මහා දෑග හදනකොට අනි වාරයෙන්මස මේ කාසේ මැට්ස් තියෙන්න්න පෑණි මේ ගනන් නැතුව මේ ගනිත මිනිත ක්‍රම නැතුව මේ කරන්න බෑ අපේ ගනිත කරේ ගැන මංගහිතන්න අපි පුළල් වටසරහන කරනන මැමති ැයි හැබැයි අපිට ඉල්ලක්කං තිබුණාද අපිට ගනිත ක්‍රමයක් තිබුණද කියන ප්‍රශ්නයට පොඩි පිවසුමක්රගන අපි වැඩසරහට ඉදිරියට කරණයන්ස අපේ හිතවත් ශ්‍රාවකයකුත්ඒ ප්‍රශ්නය හල තිබුණා මට හරිට මේලා නමක කියන්නට මතක න ි ල හ ල හල මත නැත්ේයි හුඟාක්න අප ප්‍රශ්ණහනින්ස සමාවෙන්ට නම් අමතක වුණාටඒ ප්‍රශ්නය අහල තිබනේි අපේට ඉලක්කං කියල ජාතියක් තිබුණද ඔය දීමනාහෙම දෙනකොට සත සහස කහවන ඒවාගේ මේ සඳහන් කරල තියෙනවා. හද්දාහා දහදාහා පන්දාහා ආදී වශයෙන් දුන්නයි කියල සඳහන් කරල තියෙනවා. එතකොට මේ ඒවට මොනද පාවිචි කරපු වචන කොහොමද හැඳින්න්නව්වේ කියලාවගේ ඒ ප්‍රශ්න තුළ තිබෙන. ගිලි තිබෙන දේ තමයි අපට තිබුණද මේ ගනිතමය ඥානයක් මේ වැඩකරගෙන යන්ඩ කියලා. ඉති ඒකට දෙඩ තියෙනවා ඉතාම සරල පිරතුරක්. අපේ ඉතිහාසේ අපි කරපු දේවල් නස්්ටාවශේෂ දිහා බලනොකොට. මේ ලියල තියෙන දේවල් කෙසේ වෙතත්න්. දැනට ඉතිරිවෙලා තියෙන දේවල් දෙස විමර්ෂණයෙන් බලන විට අපට පෙනෙනවා. එකන අපේ වාරිමාර්ගවෙන්ඩ පුළුවන්. එම නැත්තං එච්ර ලොකුදවල්වලට නොගයත්නුවන් සාමාන්‍යෙන් ගල්මවලමක් හදනකොට වනත් මේ මෑත කාලේ ුහාාක ඇත කාලනෙමෙයි මීට අවුරුදු තුන්දස් පන්සීකට හාර්දාහකට පන්දාහකට විතර උඩකාලෙදී මේ ගල්මවලමක් හදනකොට වුනත් ඒ ගල්මවල මේ ජාමිතික ලක්ෂණ සමහර ගල්මවලම අද පුරාවිද්‍යයක්ඥ අඳුන්වන්නත් ජාමිතික ශුදද්‍ර ශිලා මෙවලම් කියලා ජෝමට්‍රික් මයිකරෝලිස් කියන වචනය එතට ජෝමට්‍රක් ජාමිතිය කියන්නේ අපි දන්නවා යම් කිසි විිදිහේ දෘශෂමය සමතුලිතතාවක් ඇති කරන්න පුළුවන් විදිහයට කරන දේවල්. එතකොට මේ වගේ වැඩක් දැන් තිරිවානාගල්ලු වගේ ඉතාම දැඩියාවෙන් යුතු ගලක් කරගෙන එහෙම කිසියම් දැ අතට අල්ල ගණඩ දැන් අපි අත්තින් යම් කිසි දෙයක් කරනකොට දැ පෑනක් ගත්තොත් පෑනට තේෙන්්ඩෝරන්නේ මිමි. එතට පිහියක්ක් අත්තොත් පිහට මින්මක්තියෙන්ට ඕනනේ. දැ පඩිපෙලක් හදනකොට පඩිපෙලේ මින්ම වැරදුනොත් එහම අප කකුල වැදිල අපි වැටනෝ. එතර පඩිපෙලක නියමිත මින්මක්තියෙන්න්න ඕන. එතට මේවාගේ මිමි කියනදේ නොමැතිව අපට භාවිත උපකරණ හදන්න පුළුවන්කමක් නෑ. ඉතින් අවුරුදු පාමිට අවුරදුුව පන්දාහකට විතර උඩ කාලෙක ඉඳලා. අපේ මිනිස්සු ප්‍රායෝගිකව මිමි ගැන දැනුම පලල් කලා දැනුම විස්තිරණත්වයට පත් කලා එහෙම ගිහිල්ලා අපිට මේ අංක ගැන අංක ගැන අපට ඉතාම පුරාණ සෙල්ලිපිවල අපේ රටේ පාවිච්ුවවෙච්ච අංක්‍රමය සඳහන් කරලත් තියෙනවා ඇති අපි මංහි තැන එක වැඩසටහනකත්ඒේ අංක පෙන්වා මොකද ඒවස් අපේ සෙල්ලිපිවල දක්වල තියනවා මේො තැන් අපික මුදාහරණයක් හැටියට රජ කෙනෙක් පච සහස කහවන දිනි කෙලා කිවොත් පච කියලා ගැන පං්ච කියනය එකනේ සංස්කෘත භාෂාවය යතුට සහස කියන සහස්්‍රය සහස්රය කියලාගැනෙ දාහා යතුට පච සහස කලක හාම පංච සහස්රයක් කියලාගැන පන්දාහක් එකතුට පච සහස කියන වචනේ වචනය නුත්ලියලා එක ප්‍රාකෘතනය අපේ සිංහල මුල් සිංහල භාෂාවන එතුොට ඒක ඒ විදිහටත්තේ වචනය ලියලා ඇතැන් තැන්වල ඒ පච සහස කියන න සාහස්්‍ය පහක් එහමනත්ම් පන්දාහක් කියන එක ඉලක්කමනුත් ලියල තියෙනවා ඇතැම් සෙල්ලිපිවල. ති හැමවෙලාවක මෙහෙම ලියලා නෑ. ඒ නිසා අපට අංක බහුලවල දකින්න ලැබෙන්නේ නෑහැ මේ ශිලා ලයකනවල සෙල්ලිපිවල. නමුත් සමහර තැන්වල මංහිතන්න්නේ රවධාරණය කරන කළ යුතුයි කියලා හිතපු තැංවල, වචනයෙන් කියපු දේ පැහැදිලි කිරීමට ඉලක් මනුත් දාන දැන් අදඋුත් අප සමහර ලේඛන නීතිමය ලේඛන ලියනකොට අපි ඉලක්කමෙනුත් ලියනවා මුදලක් ගනු දෙනු කරනවා නං අකුරෙනුත් ලියනවා. අපි දන්නවා සමහර තැන්වල මුදල් ගනු දෙනු කරන්න ගියාමේ අදාළ පෝරමවල තියෙනවා මුදල අකුරෙන් ලියන්න කියලා. ඊට පස්සේ මුදල ඉලක්කමිනුත් ලියනවා. ඉදි මේගේ අපේ සෙල්ලි පිවෙලත්න්. අකුරෙනුත් ලියල තියෙන මුදලේ ප්‍රමාණය ඒවාගේම ඒක ඇතැම් අවස්ථාවල අංකවලිනුත් ලියලත් තියෙන ති අංක නැතුව අපට කැනෙ අපි දැනගත යුතු එක සත්‍යයක් තියෙනවා නුවන්. අපිට මේ ලෝකයක්ත් එක්ක ජීවත්වෙනොට අපි ස්භහධර්මයකන ජීවත් වෙන්නේ වැස් සුල්ලග විදුලිය පස ගල් මේවත් එ එක ජීවත්වෙනකොට මේ ස්වභවධර්මය තිබෙන මූලධර්ම අපට තේරුම්ගන්න පුළුවන්කමක් නැත්තං අපට තර්කානුකුල්ලව ීවත්වෙන අමාරුයි. එතකොට දැන් අපි කියමු මහු මෝසම් සුලන් වැස්ස හමන වැස්ස වහින වෙලාවට විශේෂයම වලි කලාපේයට ඇතිවෙන අධික අකුණු සැර මේක තේරුම්ගණ්ඩ බැරිනං අපට ඒ වලක්වා ගණ්ඩ බැරි වෙනවා තේරුම් ගත් හමන අපි මේ වක් ගන්න. තේරුම් ගත්තා කියල කියන්නේ මූල ධර්මය තේරුම් ගත්තා කියන එක තැන් උදාහරණෑ කැටිට කියනවා නං අපි අකුණුසන්නයක කියන අදහස අපි දියුණු කරලා තියෙන්නේ අඩුම්ම තරමේ මීට අවුරුදු තුන් දාහකට විතර අපිට කාලිද. දැ අපිට එක තියෙන අපට ඒ පිළිබඳව තියන හොඳම සාක්ෂි තමයි එක පැත්තකින් පුොරාවිද්‍යාත්මකයි අනි පැත්තෙන් සාහිත්‍ය මයයි අපිදන්නවා රුවන්වැලිසායට වජ්ජර චුම්බට ෙදුවයි කියලා මහවන්සේ සඳහන් කරනවා එතකොට ඒකැන වජර චුම්බට කියෙලක කියන්නේ මේ වජ්ජුර කියලක යන්නේ අකුණු සැරයට චුම්බට කිය කියන්නේ මේ ඉම්බිනවා කියනයක සමීප කර ගන්නවා එක ඒග අකුණු සැර ඇදලගන්න යාන්ත්‍රණයක් එතකොට එක අපේ වචනය අපි අකුණු සන්නය කියලා තමක් කියන්නේ එතකට ඒවාගේම එක්තරා සෙල්ලිපියක් තියෙනවා මේ ගල්කනු හතරක් මල්ලුවේ හතරකුණේ ඉන්ඳවීමක් ගැන ඇති මේවා දිහා බැලුවට පස්ස අපට පෙන මුල්ම සෙල්ලිපිවල යුපස්තම්බ කියලා ගල්කනුවක් ස්තූපේ මැද්ද හිටවල තියෙනවා. විසාල් දැවැන්ද ගල්කනුවක්. ඒ කොච්චරද කියනවනම් අර චත්‍රාවලිය කියල මුරාණමඒවැයි ස්තූපවල තියෙන්නේ ගල් චතය චත්‍රවලටත් ඉහලින් මතු වෙන විදිහට මේක දාලතියෙනකින් අපට පේනවා මේ යුපස් තම්බය කියන එක මේ අකුණු අලක්වා ගැනීම යද උපක්‍රමයක් නමුත් මාහාචරය සෙන්ද්‍රත් පරිනිතාන මාත්මයා ඔහුගේ ස්ථූපය පිළිබඳ ලියවෙච්චා අග්‍රගන්නේ විශිෂ්ට ක්‍රතියේ ඔහු ඒ ගැන සඳහන් කරලා තිබුණ මේ යපස් තම්බය කෙලක කියයන්නේ හ තමයි යූපකේරයග අඳුන්නන්ඩත් පෙළබුණේ මේ යුපය කෙලකයන්නේ මේ සතුන් ඝාතනය කරනකොට යාගවල දී සතුන් බැඳපු කනුව ඉෙ පාරිතයන මත්තයකව මේ කනුව ස්තූපයක් උඩ තැබීමෙන් පෙන්නන්නේ ඒ ඒක අවහිංසාව සතුන් මැරීම වෙන අයිං කරලා එක ඇත්වෙල මේ කනුවන් සූපියෝඩ තිබ්බයි කියලමු ඒකතරන් ප්‍රායෝගික විහාරර්ථයක් තියෙන ප්‍රකාශයක් නෙමෙ එවැනි අර්ථයක් දෙන්නට මංහිතන ටොන් දෙකතුනක් කුස ගල් කනුවක් මේ තුචරමා මුට ගන්නටගෙනට අවශ්‍යනයයටපට්ටන් කුලුණු මේ ඉතින් අපට පේනවා ඒ අකුණවාසන්නයක හැඩරිතම යොදන්ට ඇතිකල මකොද මංහමකැන් හේතුව අපට ඔහම හිතන්ටත් හේතුවත්වේෙන් එක මේ යූප කියන වචන වැරදි අදහස වැරදි මේ අකුණුසන්නයකයක් කියලා එම හිතන්ඩ අපිියෝ පෙළඹුණේනුවන් අපිට මොර වැැව කියෙන දිහාාවේකයන්නේ අුරාධපුරේඳලලා හරෝපතාන අරහා තිරිුණාමලේට යනකොට ඔය මොරවැව කියන ප්‍රදේශය තියෙනවා කැලෑවේ විශාල් ගල්කුලුණු කෙලින් කරලා ඒ ගල්කුළුණු තියලතයෙනෙත්ත ගල් තුනක්කුඩ මේවා කොහොමරාද කියනෙ එක අප තෙරු ගන්න හරි මාරේවා සමහරය මයව කියව්හමකිව නෑනෑ මේවා ස්වභවිකෝ පිහිටපු දෙවල් කියලා. එතර එකක් නංහෙම ස්භවිකෝ පිහිටියයි කියලා අපට තර්ග කරන්න පුළුවව නමුත් අපි හයක් හතක් ඒවාගේවා සොයාගත්තා. උස තැන්වල හදල තියනේවා. සමහරවට දැනට තකුණු සැරවවාදන. කිය මිනිස්සු කියනවා සහර ඒවා එම වෙලා තිෙන ඇ ෝකට පරිතාාන මහත්මඇත් වාර්තාගල්ල තියෙනවාඔයා දැක්කයි කියලා එක්තර ගල්කුලුණක් ඒ ගල්කුලුනේ මුදුුණේ යකඩ කූරක් සවිකල්ල තිබුණයි කියලා එතු අපි දන්න අකුණක් ඇදගැනීම සඳහා ලෝහයක් තියෙනවාවනම් එක වඩා ප්‍රතිඵලදායි ඇති මේ කනු උඩ ලෝහයක් දවටල තියන්න්න ඇති මේ අකුණු සැර ඇද ගණඩි දන්නවයි මොරවැව ොරෝපතාන කලා කැනි තාම පුළුල් තැනතලාවක්ඒඒ තැනිතලාවල ගොවියෝ හරක් බලන්න විසාාල් විශයෙන් ගැවසෙන් ඇති තිේ වැහික වෙලාවල් වලට මේ අකුණු සැරවලින් ඔවුන් බේර ගැනීම සඳහාම මේ අකුණු සන්නයක හදන්න ඇති එද මේ මේ වගේ වැඩ කර්ඩ මෙමි අවශ්‍යයින මිමි මින්ම්මක් නතුව අපට ල සබභහධර්ම තේරුම් ගණඩ බෑන ි ද්‍රවයක් ගත්තත් ගනවස්තුවක් ගත්තත් අපට පරිමාව ඇ හැමද වායෝගත්තොත් පීඩනයනය උෂ්ණත්වය හමදේම මැන ගැනීම අවශයි. එතන මැනගැනීමට නං අංකතියෙන්න අංක ක්‍රමයක් තියෙන්න්න ඕන ඒවගේම සංඛ්‍යනය වශයෙන් සිතන්න පුරුදු වටත්තවන. ඒක සිතවිල්ලක් නැපි අංකවිතියට හිතන එක අංක යථාර්ථය නෑ. නමුත් අපි යමක් අංකනය කරන්නේ පහසුවෙන් තෝ තේරුම් ගැනීම සඳහා. ඉතින් අප කියන්න තියෙන්නේ ඇත්තම්ම අපි මෙවා ගැන හුඟාක් හොයලබලන්ට උනන්ද වෙලා නෑ. ඉති දැන් එක ගැන අපට උනන්දුවත් තියරෙනු. නිසාසයක හොයා බලාගෙන නො මට මතකයි මහාචාරය අදදිවංගත මහාචාර්ය අපේ ආරයසිංහ මහත්මයා ඉතාම විශිෂ් ලිපියක් ලියල්ල තිබුණාම අපේ අංක ගැන. පසුකාලේ ඔය බ්‍රාක්්මී සෙල්ලිපිවලතියෙන් අප සිංහ ලංක ක්‍රමය වෙනවෙන අංක ක්‍රමත් එක්ක සංසමේස් මෙය වෙලා වෙනස් වුනා විශේෂම අරාබි ඉලක්කං එක්ක. නමුත් අපේ රට මලයාලං ලක්කනුත් පාච්චවෙලතින මහනුවර යුග වෙනකොට යමම් විශේෂ දේවල් සඳහා ඒ පාවිච්චි කල් ලති නමු සමහර මහනුවරයුගේ භාවිතවෙච්ච සමහර ඔර ලෝසුවල. ඉතාම් වෙර ලයි නමුේ ඔර ලෝසු කියලකෑන්නමේ. මේ ඔය ලන්දේසිී පෘතුගී සයහෙම ආවට පසේ අපට අපිස්සර පාවිචිකර පැත් තැටිය කළ එකක්න. එතකට පැරණිම මේ මලයාලං අංක සහිත ඔර ලෝසු එකක් දෙකක් පිළිබඳ වාර්තා වෙල්ලතියෙනවා. කොමරි අපට මලයාලක් දකුණු ඉන්දියානු අංකරමයකුත් තිබුණා යම් යම් යාාතුකර්මික දේවල් සඳහා. නමුත් අප අපේ මංකක්‍රමයක් අපි දියුණු පවුණු කරගෙන ආහම නැත්තන් අපට මේ අපි කරලාතියෙන ද සරලවම ගත්තොත් පුරුවන්වැලිසය වගේ මහා ස්තූපකර්මාන්තයක් අපට කරන්න බෑනේ මිමිනැතුව කෝන මිති අනිවාරෙන් වැදගත්වෙනවා දැන් අපිහිතන්න නුවන් දැන් මේ ගර්භයේ ගර්භය නමලනතියනෙ දැන් කෝම්පිට්ටුවක් වගේ හෝ දැන්ඒ එ නැමුණු වක්‍ර රේකාව අවකාශයේ ගණ්ඩනං ඒ හි සවකාශය හිස් අවකාශයේ ඒ තරම්ම ජාමිතිආකාරයට ඒ ගැනීම කියලා කියෑන එම නොගත්තොත් ඒ වියහෙ පවතින්න ඇන කඩවැට න ගුරුත්තකේද්‍රය වෙනස්සෙන්ට පුළුවන් නොයෙක් දෙවල්ල පැලීම් ඇතිල වෙනස්යනම්. එතකොට ඒවි රත් නෙමයි මේ කෙලීම ස්තූපයේ මැද්දී තින අක්ෂය. පොලෝට ලම්බාකාරව උඩටම ගෙනෙහිෙල්ලා ඒ චත්‍රය චත්‍රාවලිය කොත දක්වාම ඒ අක්ෂය නඩත්තු කරගෙන උඩට ගෙනියන එක. මේවා, ඒ අපට මැටි පිඩක් දල හදන්ට කිවත්නාගේ කරගන්න පුළුවන් වේ නමුත්ම අකර ගනම් භූමය වසා පවතින විශාල වියෝහයන් කිරීම සඳහා. අදනන් අපට ඩම්පි ලෙවර්ස් තෝඩ ලයි්ගේ දවල් පාවිච්චි කරලන් මේ කරන්ඩෝන අද සීගිරි උද්‍යානය බැලූත්හම එක තියන ජාමිතික භාවය ගණ්ඩ ඉ අපටේ ලේස තෝඩ ලයිට් පාච්චි කරත් අපට ඒකට මාස ගණනක් ැනවයි. මේඒ න යිවර කරන අපි දැකලතිය නොහෙම උදාහරයක් එතර විදේශ පුහුණ ුවන්ඩාපු විශවවිදාලක මරික විශවවිදාලක මයි ක්ඩාවක් මේ එක ුණන එදසමසේ අසු පහේවාගේට මතක හැටියට. මේ ඒ අයට මාසයක් විතර ගේ ලේස ීඩ ලයිට්ස් පාවිච්චි කරලා සී කිරිියයේ බටහිර කොටස මැනගන්ඩ පටහිර විතරක්. එතකොට අවුරදු දාහටකින් අප මේ සංකීරණම හදලත් ඉවර කරණන කාශපරක්තිරුනේ. එතකොට අපිට කොයි විදිහේ දැනුමක් ඒ දැනුම තිබුණා කියක ආඩම්බර වෙන එක වගේම ඒ ආඩම්බරයත් එක්ක දහිරයක් ඇතිකර ගණ්ඩෝන ඒ අපේ දේවල් සොයා ගැනීමට මකද ඒකට හේතුව අපට අයිති නැති දේවල් කරන්ඩ ගෙහිල්ලා අපි මූුණදීල තියෙන අර්බුද ඉතාම මේ ම ලසු ලේසි පහසුනෑ ඒකම අේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ පැහැදිලි අපිට වෙලා තියෙනදේ. මේවා කිසි දෙයක් ගැන අප හිතන්නේ කරන්නේ නැතුව. අපට කිසි දෙයක් නෑ කියලා හිතාගෙන. මට හන්ඩ හම්බුනා එක්තරා වෛ්‍යවරෙක් කියල තිබුණ බටහිර අධ්‍යාපනය ලැබපු වෛද්‍යවරෙක් ලංකාවටට මේ වෙදෙහෙදකං ස්පරිතාල ලැබුණේ මේ යුරපිය ජාතික අවට පස්ස කියලා. අපට තේරෙන කොයිතරං ඒ වැරද් අපේ හක අපි ඒවා ගැන හොයන බලනය අපි කියල දෙන්නඩ ඕන සමාජගත කරන්න්ඩෝන. ඉතිං මොකද ඉතිහාසයකන බදු සමාජයට අයිති වනේ නැත්තන් එහෙම ඒ ඉතිහාසයෙන් සමාජයට ප්‍රෝජනයක් ඇතිවෙන්නේ නෑ. ඒසාට ප්‍රධානශයම තියන ප්‍ර්නයනුවන් ආකල්ප හදාගන්නක ඉති හැම දෙයක්ම යුරෝපේෙන්ආවා බටහිරං ආවා එගල තමයිවා දුන්න කියන අදහසම අධ්‍යාපන ක්‍රමයෙන් පවාමේ ළමයින්ට දුන්නහම. එකාතකින් අපට කාසාාවක් ඇතිවෙනවා ජාතියක් හැටියට අප මකුත් කරලත් නෑට මකත් තිිලත් නෑ. මේ අපි මේ ඔක්කොම ඉගෙන ගත්ත කියලා එහෙම එහෙම ලොකු අපේ අපේකං කැන අපේකං කියල කියන්න මේ අමුතු මේ දේශපාල නාර්ථයකෙන් නෙමෙයි. ඒ වචනත් දැ හුදටම න නරක්වල තිේෙනම ේදිකාවල කැන කතා කරන්න ගිල්ලා. අපේකම කියලා කියන්නේ මේ හැඩ හුරුකමකට කතා කරන්න ල ඕනවචනයක් නෙමයි. අපේ ආහාරයේ ඉඳල්ලා අපේ වාසස්ථානවල ඉඳල්ලා. ඇ අපි ජීවත්වවෙෙන්ඩ පාවිච්චි කරන්න ඕන දැනුමනේ තියෙන්නේ. එතකොට අපේ තියන වෙදකං හෙදකං ඒවා ඔක්කෝම අපිට තියරති එන්සා අපි ඒ ප්‍රශ්නය හල තිබනේ අංක ගැනක අංකාපට තිබුණා ඒවගේමඒ ගනිතානුකූලව සිතීමේ සිතිවිල්ලත් අපට තිබුණා. දැ බලන් රෝ වකන පි ඉස්සරහට ගිහිල්ලා. එවැනි දැවන්ත පිළිමයක ගලක නෙල පිළිමයක සමමිතික භාවය අපට ගනිතානුකූලවතියා ගන්නඩ පුළුවන්වුවුව පල හිදම් බලනකොට ඒ දෘෂ්ටියඒ විකෘති වෙනවා ගණන්වලත හරියට හදන්ට පුලුවන් බැවි පල්හහිදම් බලකොට ඇදේට පේ ද පේට පුුවන් දැනතවට ඔය වගේ වර ඇතිනා පාතිනෝන් දේවාලයක් ඒ විදිහෙට කරපු එකක්. ඒතිකන්නේ ඒවා දෘෂමය වශයෙන් බලනකොටේ වැය සමතුලිතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගනිතයක් තියෙනවා. එක ඇන්නන්නේ සිද්ධාන්තමය ගනිතයක් තියන්ට පුළුවන් එකකරගෙන යන්ඩ නමුත් මනු්‍යයාය හඇත්ත එක ගනි දෙනු කරන කොට ඇතිවෙන්න ගනිතානුකූල භාාවයාත් ආරක්ෂා කරගන්න තාාන්තයමන ප්ලයිට මට්මනනිස එතටත් ඇප්ලයිගලයි කරන්නේ ආදේශ කරන්න එතකොට බලන්ඩ අපේ තිබුණනේ මේ තැම ඔ අප ඒ වැඩසටහනකොටත් කිව්වනේ මංජුශ්‍රී භාසිත වාස්ස ශාස්ත්‍ර කියන පුත ඒ මේ ලාංකික නිර්මාණයක් ලාංකික චින්තනය එතකොට ඒවයි තියෙනවා ඔය ආංගුල කියන ම අංගුල කෙන ඇගිල්ල කියෙන එකනේ එතකොට ඒගේ නොෙක් මිම ගෑන. එත අපේ රජවුරු පාරවල්දිගේ ගෞකනු හිටෙව මෙ කිලෝමීට කනු හිටවඕනවාගේ. ගෞවෙන් ගෞවට කනු හිටල එට ගෞත කනු කියන නමත්දාලා මෙමද නිෂංකරජුර නිෂංකමල්ල රජ්ජුරු විසින් හිටෝපු ගෞකනුවල නිශ්ෂංක ගෞ්වයි කියලා ලියලත්වයෙනනේ නිෂංගමල්ල රජුරු හිටපු ගෞකනුවයි කියලා. එතකොට කැනෙ අපි ්දිගමැනීම එවගේ අවකාශය මැනීම පරිමාව හැම දේකටම අපට තිබුණා, මිින්මක් දැකට මම කියන්න හේතුවක් තමයි නුවන් සමහරයි කියන්න පුළුවන් මුගක් දෙන ගෙන ඔූවවේ ඉන්දියාවෙන් ආපු මිමිනි තියන්නේ අපිට අශෝකරජ්ජුරුවන්ගේ කාලය තමයි ඔොකෝමටික එව්වේ හි එහෙම කියන්නට බැරි බව පෙන්නන්නට පුළන් සාක්ෂිත්තිය නොදැ එක අටවාකතාවක තියෙනවා නුවන් දාන්නේ්‍ය මනින්නග හාම ඒ මේ තම්බ පන්නේ නැලියෙෙන් මනින හැටි ආන්ද්‍ර නැලියෙෙන් මනින හැට. තම්ඹ පන්ියෙන් අපේ නැලිය අපේ නැියන්දාව නැිය ඒ ආන්ද්‍ර නැලියෙන් මෙච්චරයි අපේ නැලියෙන් මෙච්චරයි කෙලා තියෙන එතකට නැලිය කියන එක දා්‍ය මනින මින්මක් නේ එතුට අපේ නැලියකුත් තියෙනවා ආන්ද්‍ර නැලියකුත් තියනවා. ඒගන අපි අපේ ැන දන්න ඉටනශල්ල එක ගන දන්න. ඇකන්වර්ශන් කලි කියන්නේ පරිවර්තනය කරන්න අපි දන්නවා. අපේ නැල්ලිය ආද්‍ර ැලියෙන් කොච්චරද කියන එක දන්නවා නෑ. කට අපිඔ කාසිී කාසිවල ඩිනමේන්ස් තියෙනවා එක අනේ කාසිය ගත්තොත් අපි ගත්තොත් තෙම රුපියලේ කාසිය ඉට පස්සේ සත පනහය කාසිය සත විසි පහකාන්සිය සත දායකාසිේ පහයකාසිය දෙගගේ කාසිේ එක කාසිය මෙවා ඩිනමනේන්ස්නේ රුපියලේ තුන මේවාගේ අපේ කාසිවල්ලත් ඒවාගේ කුඩා කුඩා කුඩායවත් තිබුණ ඩිනොමනේන්ස් දැන් ඔේ ගජලක්ෂමි කාසිය ගත්තවොත්මගේ ලුක්කාසිය තියනවා අ එකගේ භාගිකාසිය තියනවා කාලෙකාසිය තියෙනවා. තර මේවා යාම්කිසි ග දිහකට ප්‍රමිති ගතගල්ලලා තිබුණා. මාර සකිෝවිදියට අපේ නැලියයි ආන්ත්‍ර නැලියයි කියලා කියන්නේ හ දැන් අද අද බැලුවත්හෙම නිකං. මේ ඩොල්වට රුපියල් ූමාරුවෙනවාගේමන ඒගේ මන විදේශ විනිීමේ අනුපතය තම එදාදි විච්චයි ැලිය නැලිය එකන දාන්න මනේ නැලිය එතකොට එක කියලා තියෙනවා ආන්ද්‍ර නැලියෙන් මනින්න කියලා සමර තැන්වල ්‍රාන් අපේ ද ොල් ොලින් ගවෙන්න එක ඩ වගේ තමා. එතකොට දෙැ මේ අපිට තිෙන්ඩෝන ආදරයක් සහ කැක්කුමක් සහ ඒ ආදරය කැක්කුමයි ගැන වචන විලුත්ම එකක කියන්ට බෑනුවන්. තමන්ගේ තමන්ගේ භාවය ගැන කිසිම් ගෞරවයක් මුසු උනන්දුවක් තිබුණත් තමයි මේවා මතු කරලා අරගෙන්න්න මේවා සොයල බලලා අපට කරන්න පුළුවන්කම තියෙන්න්නේ එම නැතුව අපිනි ආවටගත් දෙෙන් දේශනයක් කරන්ඩ හරි සඟරාවට ලිපියක් ලියන්ඩ හරි. සෙනඟ එකතු කරගන්නඩ හරි තමන්ගේ පැත්තට මේවා කියන්න හොවුවට එක එතරන් ලොක පලක් වෙන්න නෑන දැ පලක් වෙල නෑනෙමැතික්. එතකොට ග්‍රෑම් මට්‍රික්ස්කේල් එකට හම යනෙක ගැන කිසි ප්‍රශ්නය නෑ මේ කියන්නෙේ ඔකෝම නවත්තල නැලියම් මනින්ඩ කියලා නෙමේ ලෝකේ පොදු ගුණනාකාරයි භාවිච්චි කරන්න ඕොන ආවිති කරන්න ඕන ර රෝමීලක්කං වලින් ලෝකේ ඇත්තලා. <laughs> <laughs> <f dragging> ැි ාබිලක්ක පවිච්ච කරන ක රාේට කැමති තිකටිය පවිච්චි කරන පච්ච කරන නිස අපි පදස සම්මතයට යා යුතුයි. මේකෙන් අදහස් කරන එව්ව මේ ආපහ ගැල්ල මාජයේ රූපණය කරන්න නෙමෙයි. නමුත් අපි ජාතියක් හැටියට කිසිම් සමාජයක් හැටියට අපේ තියෙන අන්‍යතාවන්. අන්‍යතා සලකුණ කියන සංවර්ධනය ඉතාම වැදගත්ම නිර්ණයකයක් නේ හනුවන්. සමාජයකට තමම් පිළිබඳ අන්‍යතාවක් නැත්තං. ඒගොල්ල පිස්තරයෝ න සමාජය තුළේ ති පිටස්තරයෝ වැඩි නිසානේ අධපේ මේ සමාජයේ මේ තරම් පහලට ඇදගෙන යන්නේ. එකඇන්නේ ඒ හැම කෙනෙක්ම මේ සමා අපේ අපි ගැන අපේ රට ගැන ගහ කොල්ල ගැන්න මේ පරිසරය ගැන බලන්නේ පිටස්තරයෝ හැටියට ඒ පිටස්තරයෝ හැටියට බැලුහම මේ රට ඉදිරියට ගෙන ගන්න පුුවන්කමක් ඇතිවන්න නැති ක කියයන්න හැම කෙනාම නෙයි. සුළතර පරිසක් බහුතරත් එක්ක සලකනකොට සුළතර පිරිසක් ඉන්නවා ඉතාම රටට ආදරය කරනය. මේ අපිට වෙලියනේ දොස්තර මහත්තුරු න්න්නවා ඉන්ජනේරු මහත්තුරු ඉන්නවා වාස්තු විද්‍යා කඥෝයි න ල වැඩන ොල වානය න්න ඉදරක් නමෙස අපිටර. ඒ පැලෙ දුරකගතන ඇමතුන් දෙ ඇ ඉතින් රම්න්නේේ සමාජය ඉන්නවා එහම රට ආදරය කරනය පිටරටවල්ල තින්නවා අපේ විශාල ිරිසක් පිට ටවල් අපේ ෘතිකව ඉන්නවා රටට හුගා ආදරය කරන. ඉති ඒහින්දාි අපි වෙනස් කරන්න ඕන කෙල්ලා අපි කියරවානේ මනාදක දැන් අපි හිතන හැටි වෙනස් කරගන්න ඕමනයි ඒනිසා මේවා ගැන අපි උනන්දුවෙන්. කටයුතු කිරීම අත්‍යවශ්‍යයි අපට ඉලක්කං තිබුණා අපි ඔන්නන් මේ වැඩසටහනේ YouTubeු නාලිකාව බලනට නැවතවරක්කේ ඉලක්කං ටිකාපී ඉදිරිපත් කරනවා බලාගණ්ඩ මේ නමුත් යම්ය අන්තර්ජාතික සම්බන්ධතා නිසා අපේ ඉලක්කං අමතක වෙලා ගිහිල්ලා අපි ජාතියන්තරෙත්තක කටයුතු කර්ඩඕන නිසා ඒ ජාතියන්තර පොදු ඉලක්කංක්‍රමයකට පරිවර්තනය වෙච්ච බවයි. අපට පෙරෙන්න්නේෙ මංහිතනා පිළිතුර ප්‍රමාණොත්වේ කියලා නුවන්නේ අහපු මහත්මෑට. ඔව ඒකම විශේෂෙන් අප තව ඉරාමයට යන්න පු පුංචි වෙලාවක් තියෙන හින්දා. මේ දැන් අපි කතාගරගනාපු ග සතිවල කතාගරපු දයටත් සම්බන්ධයි. අ අපි පාවාල ජාලාවලින් අප රුවන්න්නලි සෑය වැසුවයි කියන කතාව. ී දැඟතො රතු පබලන සසකිවූද පච රතු කරලින් හද පබලනේ මෙච්චර ප්‍රමාණයක් අනුරාධපුරයට අරංාාව වනං කීපජනෙක්ම අපෙන් අහලා තිබ්බා අනුරාධපුරේ කැනීම්වලින් මේ වකක් දයක්වත් හම්බුන් නැති කියලා අනුරාධපු මෙහෙමයි අනුරාධපුරේ කරපු කැනීම් සම්බන්ධයෙන් වඩාත්ම අවධානයමුන්නේ නටබුන්වී පවතින්න ජේතවනය සහ භේකිරයේ විහාර වලට විහාර වශයෙන් ගත්ත ඊට එහම විහා ස්මාරකවලින් පරිබාහිර කැනීමම්ත් අනුරාධ පුරෙක් කලා ඔ සල්ගහවත් ඇතුළනුවර අන් විශේෂයෙන් ඇතුළුනුවර සල්ගහවත්ත ගෙඩිගේ ඔය වගේ තැන්වල කැනීම් කලා තැන්ගේ යහපු ප්‍රශ්නයට දෙන්න තින උත්තරය තමයි රුවන්වලිස ස්තූපයේට අදාල්ලව එපමන්න සියුම් මහාපරිමාන ශාස්ත්‍රීය බරක් කැනීමක් කරන්න ඉඩක් කඩක් තිබුණේ නෑ මොකද හේතුව අපි දන්න රුවන් වැලිස චෛත්‍ය සංවර්ධන මණ්ඩලය එකතු වෙලා නාරමිට සුමනසාරහා මු ර නාරමිට සුමනසාරහා මුදුරේ මූලිකත්වෙන් මේ මේක ප්‍රතිසංස් කරණය කලා එතර ප්‍රතිසංස් කරණය කොට කරන කොට ඒ අද පුරාවිද්‍යාත්මක දෘෂ්ටිවාද ඒකාල තිබුණ නෑන මේ හොයන්න බ අනි ැනීම කරනවා ගෙනෙක අදහසත් තිබුණ අයට ඔුන මේ චෛත්‍ය හදඩ එතරට චෛතය හැදුවක් තවර හදපු මේ චයගලා හොුණු පිරියම් කරපු චෛත්‍යයක සකස්කරපු තැනක එහෙම ආය කැනම් කරන්න ය කැනීමක් කරන්න යාම දී යම්යම් සාමාජීය ප්‍රශ්නවලට මුණ දෙන්න සිද්ධ වෙනවා හිත්‍රදී ඇති හිත්‍රදී ඇැතිවඩ පුලුවන් ඒවගේ මහජනයායි සම්බන්ධයෙන් තියෙන ගෞරවට හානියක් වෙන්න පුළුවන් මොකද අපේ අය අපේ සිල්වත් මහජනතාව නිතරම අපේක්ෂා කරන්නේ රුවන්වලිසෑ මල්ලුවට ගියාම හඳුන්කූරුසුවන්ද පහන් පත්තු වෙන මල් පූජාකරණ එක කප්රුක පූජාව. ඉතින් ඔය අතරේ මුව ආවරණය කරගෙන එතන වලක්කාරගෙන කැනීම් කරන්න ගෙහාාම. එතන ඒ එක සුදුසුද ඒක නැතු ඒ වනට වෙන තනක් කරන්න බැරිද වගේ ප්‍රශ්න ඇතින්න පුළා. නමුත් රටට ජාතියට හා, ඒ ස්තූප වහන්සේට සාධාරණයක් ඉෂ්ටවෙන්ඩ අවශ්‍ය කරන ප්‍රශ්නයක් මිස්්න ගණඩ තියෙනවනම් ඒවගේ අවස්ථාවකදේ කරඩ පුළුවන්කම තිය නොව ඒවා බාරවඉන්න ගරුතුර මහා සංගරත්නයගේ අවසර ඇතුව දායකයන්ගේ සිල්ලු දෙනනාගේ මාශිරවාදය ඇතු හෙම දෙයක් කරන්න පුළුවන්කමතිය නමුද මේවා රටේ වදින පුදන සංස්කෘතික ස්මාරකනය තෙවසමඟ ගණු දෙනු කිරීමේදී අපට ඕනෑමට වැඩිය මේ රැඩිකල් වීම සමාජයට ඒතරං හුරු නෑ. දැම්මේ වැඩසටහන අහන සමහර ප්‍රේක්ෂකයොත් අතරි පතර ලියලෙවල තියෙනවා දැම් මේ වැඩසටහන ටිකක් අර තිබිච්ච විද්‍යාත්මක භාවයෙන් ඇත්වෙන්ඩ යනෝ වගේ ඉතිහා. හිති මෙමැයි. මේ විද්‍යාත්මකයි ගැන මොකද එක පැත්තකින් බැලුහම මේ සමාජයේ පෞත්වාගෙන යමන අපට අවශ්‍ය වෙන්නේ. තකට අපි දැනගන්්ඩෝන ඕනෑම සමාජයක් සමාජයක් පැත්තකට යන පුද්ගලය ගත්ත් පුද්ගලීන්ට යෙනවනන්නේ මේ නොපෙනෙන විශ්වාස කැනේ දැ අපි ගත්තොත් අපි බලාපොරොත්තු හැඟීම් ඒවා මේ පේන්ඩ තියනදේවන්නේ මේන ඒවා පිහිතින් ඇතිකරගෙන ඒගේ එල්ලිලා ඉන්නවා අපි ජීවත් වෙන්නේ අ එක දර්ශනක කියලා තිබුණා මේ ජීවිතය කෙලකයන්නේ මරණයයි. පොතයි අතර දෝලනය වන දෙයක්. උපත නිසා අපට හිතන්ඩ පුළුවන් වෙලා තියෙනවා. මරණ නිසා අපි ජීවත්වෙනවා. එතකොට අනේ මම ඇසටයන්නගලින් එකරන්න ඕන්න ටතවට්ටි කාලයයි හොම අපි කියන්නේ නෑද. තරේ මරණය තම ඊළඟ අන්තය. හිදි මේ විදිටනුවන් අපි මේ ස්මාර්රක සම්බන්ධය කතාගන්නකොට අපි මේ මිත්‍යාවට පරවෙන එකවත් හැගීම් බරවෙන එකවත් නෙමෙයි. මේ ස්මාර්ක මගින් සමාජයට කරන සේවයක් තියෙනවා. ඒ සේවය. ඒවා ඒවා වැැජබෙන්නේ. ඒ පූජනීයත්වය නිසා සමාජය තුළ ඇති කල්ලා තියෙන ප්‍රතික්‍රියාව බරපතලයි. එනිසා ඒවා සම්බන්ධය කටයුතු කරන්න කොටඉ පරිසංසාගත වඩෝ නිඉති ආපු ප්‍රශ්නයට තමයි රුවන්වෙලිසෑය පරික්ෂාකරොත්තඒේ භූමිය ක්‍රමාණුකූලව අඩුගානයට ඒ සියලුම රතු කරල් නැ් එකකොහයා ගඩ ැරිවෙයි. නමුත් අපට රතුොරල් පිළිබඳ සාක්ෂිෂ සොයාගන්න පුළුවන්කමක් ලැබෙයි ඉදිරි කාලයකදී.ඉතින් මේ තරං සාක්ෂි අපට තියෙද්දී, අපි එක ගැන විශ්වාස කර්ඕෝන හම දෙයක් ුනයි කියලා හොඳයි අනාගතයේදී අපි බලමු එහම කැනීමක් කරන්න පුළුව උනතව ස්යාගන්ඩ පුලුවන් වේ. නමුත් ජේත වනාරාමේ ව ස්තුපෝලින් හම්බල න පබලු ප්‍රමාණය බැලුවට පස්සේ දස ලක්ෂ ගානක් පබලුතිය නොය ෑ හම්බලා එනිසා රුවන්වලිසායත් පීක්ෂාකරොත් නෙසකයි අපට ඒ ඔය කියපු පබුලු ස්යාගණ්ඩ පුළුවන්වෙේ කියෙනෙක්. අපි තැක්ක සක්‍රීව සම්බන්ධලා ඉන්න අපි ප්‍රවෘති විරාමයට ිල්ලන්නම්. අපේ ජාතික කටාව මේ මොතේ අපේ වැඩසටහනහගන ඔබට ෆෙස්බුක් හා සම්බන්ධන්න පුුවන්නන් අපේ නැත ිස්බුක් අඩවේ හෙලීමම මේේලා ඇති අලිමට ිස්ටික ැනරක් ඒ පල් හැන් කමෙන්්ක් දිටත් ි මේ තාක් බා කරන්න දෙවල් පිළිුවඳව ප්‍රශ්න ගැඩලු අහ සිදිරිපත් කරන්න පුලුවන් නැත්තං අපි බලන කෙනෙක් නම් අපි අරබණ කෙනෙක් නං අපේ YouTube වැඩසරහන් වල පල්ලයක් කමෙන්ට්වල ඔබට පුළුවන් අනිවාරයෙන්ම ඔබේ අදහස් උදහස් පල කරන්න අපේ කතාබහ කරන දේවල් වලට මොනයම් හෝ ප්‍රතිචාරයක් දක්වන්න ලයික් වන්න පුුවන් හටයක් වෙන්න පුළුවන් නැත්ත හොඳයි කියලා මොනවා හරි ඔබ සක්‍රී අපිත්තැකි ඉන්නවා කියෙන හැඟීම අපිට ලබා දෙන්න අපියං වැඩසරහට අපි හැට පස්වෙනි වැඩසරහනය ඉවරකරේස මේ අපේ මුල්ම තානාපතිවරුම් හැටියට ගිය අය කවුද කියලා කියනවා කියන පොරොන්දුව පිට නොව අපේ හිතවත් ශ්‍රාවකය කහල තිබුණා ඉතාම නොයිසිල්ලෙෙන්ක් බලාගෙන් ඉන්නවා පිීළඟ වැඩසටහන අහන්ඩ ඒ තානාපති සබධතාවට ගියේ කෞු්ද කියනයක දැනගණ්ඩ කියලා තේ නිසා පේ වගකීමක්ති නොය පොරුදු ඉෂ් කරනය අපි ඉතා සුතිවන්ත වෙනවා ඒවාගේ කමෙන්ට සපට එවන එක ගැන ඉතින් අපි ඒ හැමදේකටම ඉතාම සියම්ම උත්තර දෙන්න ගියොත්තය අපට වැඩසහන ඉදිරියට ටිකක් ප්‍රමාද වෙන් ඉඩ තියනවා මොකද අපේ හිතොත් ්‍රාවක්‍යෝ එකට තරම් කැමතිත් නැහ සමාරාය ඔෝ ඉතර අපි ගිය සත්තියේ වැඩසටහන නිමා කළේ බාතිකාබය රජතුමාගේ කාලයේදී අ අපි සඳහන් කරා නිදහස්සවනු වහල් පුද්ගලෙක් ඔහුට කොන්තරත්වක් බාරදුන්නයි කියලා මේ රෝමාණු බාණ්ඩාගාරයෙන් රතුමුහුදේ බදු එකතු කරන්ට. ඔහෝ ඊට පස්සේ ම මතක් කරන්න නැවත කියන්නේ. ඔහු ඊට පස්සේ රතුමුහුදේ යාාත්‍රා කරමින් සිටින අවස්ථාවේ ඔහු මුහදේ ඇතිවෙච්ච කාලගුණික වෙනස්වීමක් නිසා පාවෙලාවයි කියලා. මේ හිප්පරූස් කියන ලංකාවේ තම්බ පන්නේ හිප්පරස් කියන වරායට පාවෙලාවයි කියලා පලිනී සඳහන් කරනොයි කියලා. එතකොට මේ පලිනිීගේ වාර්තාවේ තිබෙන හැටියට හිපරූස් කියන ස්ථානයයට ගහගෙනවයි කියලා කිව් හම අපි ගිය වැඩසටහනේ සඳහන් කලා මේ හිප්පරස් කියල කියන්නේ කුදිරමලේ කියලා කුදරමලේ. හැදින්නේ සින්දුකන්ද කියන නමින් සයින්දව කන්ද කියනකට පුළ සින්දු කන්ද කියලක කියයන්න අපි දන්නවා සයිංන්දවයෝ කියලක කියන්නේ අශ්වයින්ට අශ්වකන්ද කියන එක තමයි සිංදුකන්ද කියන තේරුම එක දෙමළ භාෂාවෙන් කුදිර මලේ කියලයි අඳුන්නුවන්නේ. එතට පලිනී මේ පලිනීගේ කතාව අපි නැවත මතක් කළේ කතාව ගොඩනාගැන්න පලිනී වාර්තා කල්ල තියන කරුණු ආශ්‍රය කරගෙන. කට පලිනිි සඳහන් කරනවා මේ රෝමාණු රාජසභාවට ආවේ ඒ ආපු කණ්ඩායි මේ නායකයා හඳුන්වාදී තිබෙන්නේ රචයා කියන නම. රච්චයා කියන නායකයක්ත් එෙක්ක තමයි මේ ස්තබ පන්නේ දූත පිරිස රෝමානු රාජසභාවට ආවෙේ කලා. එතකොට ඒක කියනව අනුවන් රච්චයා ගැන පොඩි විස්තරයෙකුත් තියෙනවා මේ මොකද මුොහු ගැන එහෙම පලිනී විස්තරාත්මකව කිය්ඩත් බලපාණ්ඩ ඇත්තේ මොහු යම්කිසි බලවත් පුද්ගලයෙක් වඩ ඕන නිකරුණේ ඉන්නන්න කියන්නන්නේ නේ ඔහු කියනවා රචයාක තාත්තත් මුහුදු ගමන්වල දක්ෂේක් කියලා ඔහු චීනයට ගියයි කියලා මේ රචියගේ තාත්තා. පනිසා රචියටත් මුහදු ගමන් පිළිවඳ පුරද්ධක් තිබුණයි කියලා. එතකොට ර්චියා කියලා කියන්නේ අඳවන කෙන කවද්ද අපට පේනවා අප සිංහල නං. ගත්තොත අප සිහල නවක් නෙමේ වගේ රචා කියල හම පේන සිහලගේ සිංහල නම් නෑනේ නත් එකද යක්ත් තියනවා. අපේ සිංහල නං බොම කෙටි තැපි ගත්තොත් අනි්‍යයාස් පලකමුස් කලකව හම එයාගේ. නම පලල්න්නන්නේ එතකට යගේ ම තතව ඉස්සරහැ ඇල්ලපුත්තියනවා. යදි අපේ නම්කරේ එහෙම නෙමේ මං එක සැරහත් වැඩසට හනක දෙ කිව අපේ දේශය නම් හරි කෙටි කියලා. මංක අර බෙන්තර ගලපාත විහාර සෙල්ලිපිය ගත්තොත් එහෙම අපේ රටේ හිටපු සාමාන්‍යමින්සුන්ගේ නං කොයි තරාතරමන්ද කියනයක කියන්න පුුවන් කියලා අපේ හිතවත් ශ්‍රාවකවය ගැ දැනගන්නඩ හරි ආසාාවයෙන් ඉන්න. සමහරයි ලියලා තිබුණා. අපදියද පොරොන්දුගෙන අපි තව ප්‍රේක්ෂකෙල්ලතිවන පොරොදු හුග දීලතිය නවා ො පොරොන්දු ලයිස්තු ඇල තිබුණා පිට ඇති අපිටත් මතකනෑ මොකද ඒ කියල තිබුණා මේ ලංකාවේ අය කරපු කතා ගැන මේ කියනවායි කිව්වා තාම කිව්ව නෑ කියලා එතුන අප ක් කියනවා අපිය ඒ අදාලා උචිත අවස්ථාවේදී අපි කරුණු මගෑරයන්නේ නෑ අපි ප්‍රේක්ෂකන්ට දැනුවත්තෙන්ට විශේෂයෙන් අපි ස්කෝලයන දරු. අපේ උරුමයේ ර ගැ දැ ගණඩුවුනෙ එකුල් තමයි ඉළඟට මේ බාරගණ්ඩින්නේ මේ සමාජය දේවෙනුවෙන් අපි නොමසුරුව අවශ්‍යවස්ථාවවිදි කියන ද මේ අපිටනේ රචාගේ ප්‍රශ්නේ රජා තමයි නායකය. රචයාගේ ප්‍රධානත්වෙන් රෝමානු අධිරාජ්‍යයට කණ්ඩායමක්ගයා ප්‍රාජ සභාවට රචයාගේ තාත්තත් එවැනි ගමන්වල හුරුපුරුදු කෙනෙක් කියල පලිනිි සඳහන් කරනවා රචාගේ තාත්තා චීනයට ගමන් කරයි කියල කියලා තියනවා. ඇතම මේක ඉතාමවැදගත් දෙයක් මොද අපට එච්චර ඇත කාලෙකදී චීනයට තානාපතීන් ගිය බවට අපට සාක්ෂි තයනමි පලනිී කියනෙකින් විතරයි නමත් අපේ රටවත්හෙම සඳහන් වෙන් නෑ. මේ ක්‍රස්තුවර්ශය ආරම්භේදීමන මේක සිද්ධ වෙන්නේ නම චීනෙට ගිය තානාපති ගමන් ගැන ක්‍රස්තුවර්ශයෙන් අටවෙනි නමවෙනි සතවර්ශය වෙනකොට අපට හොයාගණ්ඩ පුළුවන් චීන සහ අගනදිගාශයානු මූ ආශ්‍රවල සඳහන්වෙල තියෙනවා චීනෙට ගිය. අපේ තානාපති ගමන් ගැන නමුත් මෙච්චර ඇත කාලෙක මේ සිද්ධයක් උනයි කියන එක එක සැලක යුදුත් තරම් වැදගත්කමක් තියන සඳහනක් දැන් මේ ලංකාවේ චීන සබඳතා ගැන අර මහින්දවරකයේ මහත්මය පෙරදෙන විශ්වවිද්‍යාලි මාචාරිතුමා ඉතාම වැදගත් ලේඛනයක් ලියල තියෙනවා ඒ ඒවා ගවේශණය කරලා ඉඒ ගෙන උනන්දුුව එක් කෙනෙ එකේ මහිදවේරකේ මහත්මයගේ මේ පොත සොයාගණඩ පුළුවන් වෙයි එක බලන්ඩ අපේ චීන සබඳතා ගැන ඉතිහාසය එතකොට මේ රකියායි රකයාගේ තාත්තයි මේ අපි අද වචන වලින් කියනවන්නන් මේ ඩිපලොමැටික්ස් විස්සකට සුදුසු පුරුද්දු තියෙන දෙන්නෙක් තානාපති ගමන් සම්බන්ධයෙන් පුරුද්ධක් තියෙන දෙන්නෙ එතකොට හුඟක් දෙනා සාකච්ඡා කල්ල තියෙනවා මේ රච්චා කියන්නේ කවු්ද කියන එක ගැන විශේෂයම පෙරදන විශ්වවිද්‍යාලය හිටපු දැ දිවංගත මහාචාරය ඩපම් වීරක් කොඩි මහත්තයා ඔහු මේ රෝම ග්‍රීක් සම්බන්ධතාගැන ඉතාම විශිෂ්ට විදියට පරේෂණ කරපු අග්‍රගන්නේ විද්‍යධතය අපේ රට හිටපු. ඉතින් එතුමයාත් මේ රච්චාගැෙන යම් මදහා සිදිරිපත් කරල තිබෙනවා. නමුත් බොහෝ වෙලාවට අපට පේනදේ තමයි මේ රච්චියා කියල කියන්නේ අපේ සිංහල නමක් . එතකොට මේක ගෑන පරේෂණගල්ල දින විද්වත්තු පෙන්නලදීලා තියෙන්නේ එුවන් මේ රච්චියා කියන නමට සමාන නමක් අප සෙල්ලිපිවල තියනවා අපි වංසකතාවල තියනවා ඒ මොකක්ද නම සෙල්ලිපිවෙල තියෙනවා රක කියල වචනයක් ර එතකොට රකී කියලා කියන අය දිහා බැලුහම අපට පේනවා ර කියන වචේ රකී කියන්නේ ස්ත්‍රීලිංටත් එක පාවිච්චිකල්ට රකය කියලා. එතකොට රකි කියලා පුරුෂලිගේෙඩුත් යොදල තියනවා. එතකොට මේ රකී කියන නමදිහා බැලුවට පස්සේ අපට ඉතාම පැහැදිලිව පේන දෙත් තමයි මේක සිංහල නමක් එතකොට ඒ මේ රකීලා තමයි රකීලගේ පවුලි මුොද ලංකාවේ සෙල්ලිපි කීපයක් කම්බෙල තියෙන රකිලා ඉන්න. උදාහරණයක් හැරිට කියනවා නම් මඩකලපුුව දිස්ත්‍රික්කේ නියඳවරගල කියන තැනින් සොයාගෙන තිය සෙල්ලිපිය. මේ නියදවරගල සෙල්ලිපිය තියෙනවා එතන ගල්ගුහාාවක් පූජගල්ල තියෙනවා ඒ ගල්ගුහාව පූජාකරපු කෙනගේ නම සටහංගල්ල තියෙනවා. එක තියෙන්නේ බත රකිය ලෙනේ. ඇතුට පරණිධාන මහත්ම මේ බත කියන වචනේ බදන්ත කියලා තමයි විග්‍ර භදන්ත කියල කියෙනෙ ගරුකට කට යුතු කියන එක අප කියන බදන්තාචාර්ය කියලා ඇතුට ගරු කළ යුතු. එතවට ඒ ඒ ඒ ටයිටල් එක. ඒ නාමය මේ රකිී දරලාතයෙන ඇතුට බත රකිය ලෙනේ. ගරු කළ යුතු රකී විසින් පූජා කරනලද ලන. ත ොහ කිසිම් වත් පොහොසත්කම් තිබිච්ච කෙනෙක්. ඒ රකී කියලා කියන්නේෙ. තට බඩ කල පෝදිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි නුවන් සැස්සේරේ. අනුරාධපුරයට යාබදවන් සමීපවතියන තැනක් තමයි සැස්සේරුව මේ සැස්සේරුව ත් තියනවා සෙල්ලිපි දෙකක සඳහන් වෙලා රකීලා ගැන ද මෙතනදි වැදගත් වෙන්නේ දැන් අපි මෙතනදි මෙහෙම දෙයක් කතා කරන්නඩෝන දැ. නාපතිගමනක් යනෝනංනුවන් ඒ තානාපතිගමන යන්නේ රටේ වැදගත් ප්‍රභුවරයෙක් නෙ ද ඔබටයි මටයි එන්ඩ කියන්නේ එන තනාපති ගමන් ගන්නෝ නේද එතකොට ඒ අපි සවලට ඒ කාලේ මේ කාලයවගේ තානපසිත තෝරන් න්නතුව ඇතින හිතුව නහම නැහම ඒ අපිස්සරහට කතා කර දෙයක් මේ මේ තානාපති කියල කියන්නේ රටකින් රට්ටක් නියෝජනය කරන්න රටකට යන කෙනෙක්. එතට ඔහුට ඒ යන රටේ අනන්නඇති තමා අයත් රටේ අන්‍යතාවනේ ගමන් කරන්නේ. අඊලඟ රටට එතකට ඔහු ඔහු පරමාදර්ශී ප්‍රතිමූර්තිය දක්කම රට පේන්ඩුන. රට පේන්ඩුන එතකොට හෙම ඒ යවන්ඩ තෝරගන්නේ එතකොටේ විදේශ සම්බන්ධතා පිළිබඳ වැටහීමක් තියෙන. එහෙම ඒ ඒ කාරණයට සුදුසුවාය තමයි ඒට තෝරගන්න එතකොට මේ රකීලාට එහෙම පදනමක්තයෙන් දෙපේ ඒ පදනමක් තියෙනවාද කියනෙ කොයි නියදවරගල සෙල්ලිපියෙන්ම ප්‍රමාණවත් නෑපට කියනෙ කොහු බතරකිය කියලා කිව්වට තව බල ඕනතර සෙල්ලිපියවල පේ්ඩ ඉන්නවා මෙ විතරක්න මේ බතරකය. නමුත් මේ සැස්සේරුවයේ තියන එක්තරා සෙල්ලිපියක බොහම වැදගත් කාරණයක් තියෙනවනුවන් තානාපති ගමනගේ රකීගේ අනන්න්‍යතාව හොයාගණඩ. ඒ සෙල්ලිපිය ලියල තියෙන්නේ දෙවනපිය මහරජ ගමිනි අබයහ ජිත. දේවානම්ප්‍රිය මහරජු කෙනෙක් මහ ම මහරජ කෙනන් කටේ අග්‍රර රජජුෝ. එතකට දෙවනපිය මහරජ ගමිනි අබයහ. ගාමිනී අබය කියන මහරජුගේ ි ජිත කියල මෙදනකිවි දුහිත්‍රූ කියන එක. දුව. එතකට මේ සෙල්ලිපිය සැස්සේරුවේමකක්ද කියන්නේ. දේවානම් මරජ දේවානම්පිය ගාමිණී අභයගේ දුව වූ. පසි කියනවා අබි අනුරධිය පරුමක රකි ජාය. මෙම කියනෙ මොකක්ද මේ ගල්ගුහාාවක් පූජාගල්ල තියනවා අනුරාධී කියල කාන්තාවක්. ඇය උපාසිකාවක් මේ අනුරාදීගේ අන්‍යතාව තමයි කියන්නඩන. අනුරාධමයික ලියන් ඇත්තේ. අනුරාධි කියනවා මම. මහරජ කෙනෙක්කු දේවා නම්පිය ගාමිණී අභයගේ දුව. එවිත රක් නෙමෙයි මම පරුමක රකි ජය. මම ප්‍රමුකයෙක්කු රකීගේ ජායක් ජායාගලා ගැන විවාහක බෙරිඳ ද. මම එතකොට පරුමක රකී කවුද විවාහකරගෙන තියන්නේ. මජෙන දක් මහ රජ කෙනෙක්ගේ දුවෙක්. එතකොට මේ රකී, රාජකීය පවුලේ සධ ස සබන්ධ රජ පවුලේබ රජත්තුමාගේ බෑනන්්ඩි ඒ පරුමකතරයක් පරුමකෙක් පරුමකයක් කලකෑන්නේ ප්‍රමුකෙක් සමාජයේ යම් කිසි සිවිල් බලයක් අයිතිකරගත්ත අපි පරුමකයෝ ගැන කතාකරලා තිය නොමට කලින් ඒ අය කිසියම් උසස් සිවිල් බලයක් හිෙමිකරගත්ත පුද්ගලයෝ මේ සමාජයේ හිටපු. එතකොට ඒවගේ පරුමකයක් තමයි මේ රකි දැන්ොන් අපට පේනවා මේ අපේ සම්බම මේ පිටරට තානාපති ගමනගේ රකි ගේ උරුමය කොයි වගේද කියන කාරණේති ඒකත් එකම සාධකයක් පමණක් නෙමෙයි දැන් නුවට මතකම ොහො ෙටලින් ද ොදේන්තිම සාධාන පශ්නයක් මටක් පැනන ඔය දෙවනපිය ගමිනිි ඔබේ කිය හඳුන්න රජතුමා කවුතු නඒ ජතුමා ගැන පරණවිතාන සමහරු කිව්වා මේ වල ගම්බා රජුරෝ කලා දෙවන පිය කියන පචනි කිවනෙස ටල එක පවිච්චි කරේ රජුරු කීපතන රුර කීපදන ප ගමනිය බය කෙන එකක් පවිච්චි කරන්න පවිච්චිකරයිති මේ ලිපිය දෙවන පිය මහරජ ගමිනි අභය කියල කියන රජජුරෝ ගැන්න විද්වත් ව තුම් පොලක් අදහස් කීපයක් පල කරලා තියෙනවා. ඒ කොහොම වෙතක් අපට පේනවා මේ පරුමක රකී රාජකීය පෙළපතකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් කියලා. එතකොට නියදවරගල තියෙන ඉන්න බතරකී මෙ ඥාති වන්න පුළුවන් මේ කට්ටියක මේ රකී කියන නම අරගෙන යන දැන් අදත් අපට පේනට සමාර වෙළඳ ව්‍යාපාරවල සමහර දෙවල නමාරං යනවානේ.ඒ නම කිව් හම දන්නවා මේ කට්ටේ කොහෙද මුල්ගන් කොහෙද මොනාවාද කරය කෙනෙ එක දන්නවානේ. මේ රකි දැව සැස්සේරුවේ ක එක මං කියපුයේ ලිපියට අමතර තවත් ලිපියක් තියෙනවා අනුවන් සැස්සේරුවේ. ඒකත්ම රකි ගැන කියනවා. එක වැදගත්වෙන්නේ මොකද සෙල් ලිපි අවාසනාවකට කොටසක් කැඩිල තියෙන ඉසරහා. නමුත් පරුමක කියන කෑල්ල හඟක් පැහැදිලි පරුමක ඉතුරු කෑල්ල පේන්නේ නෑ. ඉටපසතන පුත. පරුමක අහවලාගේ පුතා, පරුමක රකිය ලනේ ඒ පුතා තමයි පරුමක රකි. එතකොට ඒ හිඩසේ තියන පේ නැති තැන තියන හිඩසදිහා බැලුහම බොහෝ විට අනුමාන කරන්න පුළුවන් කමතින යෝජනාවක් විතරයි. මේ හිස්තනේ මැකී ඉහිල්ල තියන වචනෙත් රකි කියලමයි ඇදිල තියන්න කියලා. ඒනම් පරුමක ර පුත පරුමක රක ලනේ සගස නියතේ සංකරත. එ පරුමක රකීගේ පුත්‍රයා වූ පරුමක රකි එය ගැන පුතයි තාත්තායි දෙන්නව රකී ලගෙලා දම අඳුන්වල දිල තියෙන එතකොට දැන් අපට මතක්වන පිනීගේ වාර්තාව පිනී කියනවා. රකීගේ තාත්තා රී චීනයට ගමන් කරයි කියලා විදේශ ගමන් වලට පුරද්ධත් තිබුණයි කියලා. එත අපට පේනවා මේ 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 ාති භාතිකබේ රජතුමාගේ තානාපති ගමනට සහභාගීවෙච්ච ඒ තානාපති නිලධාරීන් ගේ ඓතිහාසිකත්වය අපට මේ අපේ තියෙන සෙල්ලිපියාශරෙන් සනාත කරගන්න පුළුවන්. එතකොට මේ රකී කියන වචනය ඒ රෝමාණු භාසාාවෙන් ලියනකොට රයා රචයා කියල ලෙවුණන කොද අපේ වචන උච්චාණය කොන්න කොට තියෙනවා එතකොට දැ රකිී කියන වචනය තියන කෙටිභාවයයි. රචී කියන වචන තිය කෙටි භාවයයි හඳට සම්පාත කරන්න පුලුවන්කම තියනවා ත එක C අයි ලියනකට ක කියල සබ් දෙෙත් අපි සියකර හරහක්වන්න ගන්න ගෙන අවස්ථ කිය කියනව කියයනවා එතකොට අපි මේ තකොට මේ රකීලා ගැන හොයලා බැලු හම අපට පේනවාමේ ශිලා ලේඛනවල තියෙන කරුණු බැලුවම ඔවුන් මේ රටේ හිටපු සුදේශික අපි නොක නොයක් අවස්ථාව කතා කළමේ දේශීය ප්‍රජාව ගැන මොකද මුහුගේ නම දහා බැලුවම් දැ නංවලින් නංවලින් නම් අධ්‍යේනයකිරීමේ වෙනමම විශෂයක්ක්තියනවා. නං අධ්‍යය කල්ලා දැනු මලබාගෙන් පුරාවි්‍යාටසය එකකමද ඒ ඒ මාන වාගවිද්‍යාව තුළ තිබුණට ඒ පුරාවිද්‍යාඥෝ බොහොම අභිරුචයෙන් පාවිච්චි කරන. පො නමද්‍යහා බැලුහම නං විශ්ලේෂණය කරහම රටක ඇතිවෙච්ච සමාධදේශපාලනික දේවල් ගැන හොයා ගන්නඩ පුළුවන්. තැන් අප. ඇදැන් අපේ යන දකුණු පලාතේ තියෙන වාසගන් දිහා බැලූ හම. එක අපට පේනවා යම්ම් සම්බන්ධතා. එතවට නම වෙනි දහවැනි සතවර්ශය වෙනකොට අපේ සෙල්ලිපියවල තියෙන වචන දිහා බැලුවහම. අපට පේනෝ අටිකක් දෙමල ඌරුවට වචන වැඩිී වගේ මකද අපිදන්න චෝලාක්‍රමණ සිද්ධ වෙලා ඒකාල අපේ භාෂාවට ඒ දේවල් ආවා. තොට අර නංගන්දිහා බැලුවට පස්ස නක් දැක ගම කියන්න පුලුවන්නේ ොහෙ කොයි පලාතෙද ගන්න ලන් රමට තියනවා නේද ැ උඩරට පලාතයාගේ නංවල ශේෂත්වයක් තියෙනවා දකුණු පලාතයා නංවල විේෂත්වත් යන ගල පත් ො ොනාගල පත්ට ගැම තත්තකක් තියෙනවා. ඉදි මේ විදිහට මේ නං අධ්‍යයනය කිරීමේ විෂයක් තියෙනවා. එතවට මේ රකී කියන නමදිහා බැලු හම ඒ තියන ඒ විෂයේ තිබෙන ඉගැන්වීම එක්ක. මේක සුදේශික නමක් කියන අපට ඉතාම පැහැදිලි මොකද දැන් අපේ සේ පුරාණම සෙල්ලිපියවල රකි කියන නමත්තියනවා තවත් නම්තිය නව පුද්ගලයගේ නං කාන්තාවන්ගේ නං තැවයි රකියා කියන වචනෙයි ඒක පැත්තම ගම්මු එතකොට අර මතකද කොස්ව කන්ද ලිපිය අපිකිව රමණි බරය ක කති එතරයාගනම කති මෙයා රකි ට ඒෙහම තියෙනවා ඔය ය ුට සමාන්තරවම සෙල්ලිපියවල තියෙනනුවන් සමහරයි රාමදත්තා. වරුණ දත්තා මානලිකාක්ෂි මෙහම බැලු හම මේවා අපට පේනවා ඉතාම පැහැදිලිව සංස්කෘත මහා සම්ප්‍රදාය මහාකාපිවලින් ලාගත් තා භාෂය රහ තමයි මේ නං ගොඩ නැගිල තියනකෙන. ත වරුණ දත්තලලා රාමදත්තල මානලිකාක්ෂිල අතරේ කතීලා රකිලා ඉන්න අයිගලක කියන්නේ. මේ පැහදිලි වෙනසක් කියෙ අපි අමුතුයෙන් පැදිලි කණ්ඩුවමන නෑ. එතවට මං අර කිව වගේ අපි ඉදිරයේදී ගලපාත විහාහර ලිපිය තියෙන නන්ටිකත් කතා කරහම තේරෙයි අපේ මේ දේශීය මිනිස්සුන්ගේ නං කොහොමද තිනෙ දැම් මෑත කාලයක් වෙනකම් අනුරාධපුර සීගිරිය පලාාතේ මිනිස්සුන්ගේ නංතිබන තේ විදියට ම මන්දන්න මේ අපේ හිතවත් කම්කරු මහත් මේ හිටිය සීගිරිය අපි වැඩ කරන කාලේ ඔහුගේ ෙනම කව්වා. න කව්වා උපපැනසාතිකේ තියනෙත් කව්වා කියලා හට එතකොට පුද්ගලෙක් හඳුනා ගැනීමට නමක් දෙනවා මිසක් මේ වාස ගංකාගේ දරවද මේවද නෑ. එම තමයි කෙටියෙන් ඇඳන්න එවිමට එක්තර පුස්කොලපොතක් හම්බනා කෞතුකාගාරය තිබිලාඒ පුස්කොලපොතය අවසානය ලියල තියෙනවා පෙරිමියංකුල මේ කව්වා විසිං ලිවූ පුස්කොළපොතයි. එයාගැනමත් කවු්වා. ට අපේ 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 මිනිස්සුන්ගේ නං ඉතාම කෙටි ඒවගේම නුවන් මම නිරීක්ෂණය කරපුු දෙයක්ති නවා එකතාම පර්ේෂණයට ලක්කරලා නෑ මේ අපේ ද්‍රාමනාමත් අපේ නියම සිංහල ග්‍රාමනාමුවත් මේ ඒවගේ හරිකිටි. තැම් බලන්ඩුවය කරුණෑ කල පැත්තට ගහම තියෙනවා එතරා ගමක් බයව. අපේ ීතරචයකවුත් හිටියන්නේේ දකේම බයව කියලා බයව භයව කියන්නේ ගමේ නම මා නෑව මා නෑව හරි මෙම කිව් හ මම මම වාහනය යනකොට මන් දැකලතියන වග වග කුරුණෑඇගල ඉඳලා මම පුත්තලම පැත්තට යනකොට නික වැරට හරිට යකොට ම දැලතින පාරිදින බෝඩ්ස්වල්ල ඒ ගන්නන් කියියල තියෙන සමහරි මට මතක්කුණේ මේක පර්ේෂණයක් කරන්න විශ්ලේෂණයක් කර රන වැදගත්යක් කියලම් කොද අපි හුඟාක් වෙලාවට එහම කටේ උසුරුවට බොහොම සරලව නං පාවිච්චි කල්ලා තියෙන්න අප ඒවා ගැන හුඟක් පරේක්ෂණ කරොත් අප තරුම් ගන්නඩ පුලුවන්ම අපි තියන සිංහල දේශීය වරුව කොයි තරන් සරලද මේ රකිී ගැ අීම කතාකර කර හිටිය. තු රකි නියත වශයෙන්ම මේ රටේ දේශය ප්‍රජාව නියෝජනය කරන වැදගත් ප්‍රභුවරයෙක් ඔහු තමයි. ඔහුට ඉතාම ඇත කාලෙක ඉඳල ඔහුගේ පරම්පරාවට තියන්ට ඇතිමේ විදේශකයෙන් සමඟ ගණු දෙනු කිරීමේ පුරුද්ධ දැම්පලිනී කියනවා අනි්‍යස් පලොකමුස් ලංකාවට ඇවිල්ල හයමාසයක්. රාජ සභහාවේ හිටියයි කියලා. ඒ ඉන්න අතරතුර ඔහු ඒ සිංහලහෙමක් මේ ස්‍යවේදනය කරට ඉගන ගත්තයි කියලා. සමාට මේ ව්‍යාපෘතියට මූලික වෙන්ඩ තැත්තෙත් මේ රකීලා. නිසා තමයි රකීලව තෝරගන්ඩ ඇත්තේ මේ අනි්‍යස්ප්ලොකොමසෙක්ක රෝමාණු අධිරාජයට යන්ඩ. එහෙම නං අපිට පේනදේ තමයි මෙය එගිය කියල සාකච්ඡා කළ සාකච්ඡා කල් ලමුවන් අවශ්‍ය කොරල් ලබාගත්තා එක ගෙනාව. ඉති ඒ නිසා තානාපති සබධතා අපේ රටේට වාසියක් වෙන විදිහට විදේශත් එක්ක තානාපති සබධතාකම් පැවැත්වීම ගැන අපට ඓතිහාසික පුරුද්දක්, මේ අසල්වාසි ඉන්දියාවට දුවල ගිහිල්ලා මේ කනක්ැන්න පුළන් ගජභාරජුරු කෝවිලක් විවෘත කලා එක ඉවරයින එතනින් කියලා නමුත් අපි යුරෝපයටත් ගිහිල්ල තියෙනවා මේ මේ කටයුතු කරන්න. හිති එනිසා මංහිතන්න මේවා රටට කිව යුතුයි. මොකද මට මේ ලඟදිත් ඇැහුණා එක්තර ගුවන්ඩදුලි නාලිකාවක මේ රට නියෝජනය කරන් රටක ඉන්න තානාපති කෙනෙක් ඩිප්ලොමැට් කෙනෙක්. කතා කරන ආකාරය ඉතාම වගකීම් විරහිත ලෙස. ඉතින් මේ මංහිතනවා ඒ අපේ සමාජය කොයිතරන් දියවෙලා. මට මතක්වන්නෙස මේ අප හිතවත් විමල් වීරෝංශ මහත්මය ඔය තානාපතිලට හරි අපරු නමක් පට බැඳලති බක්කාලයක් ඒකලු තානාපතිලනේ තානායම්පදිල කියලා ඒෙකැන්න මෙහි යනයට ානයම් හලන්න නවතැන් දෙන්න තම ඒගොල්ු ඉන්න කියලා. හම තත් අපට පේනවා මේ වගේ ඉතාම දීර්ග යිතිහාසික සම්ප්‍රදායක් අපට තියෙද්දි ජාතියන්තරඇත් එක ගණුදෙනු කරන්ට. මේවා ක්‍රමාණුකූලව අධ්‍යේනය කල්ලා විනයෙහි පිහිටවන්ඩ අවශ්‍යයි මේ සියලුම දෙනා දැන් මේ රකීලවගේ අය එක පැත්තකින් බුද්ධිමතුන් වැන්නඩ ඕන අනිත් පැත්තෙන් ප්‍රඥාවන්තයන් වෙඩ ඕන. ඉතින් බුද්ධිමත් භභාවය තියනෙක හොඳයි හැබැ ඊටත් වඩා වැදගත් වෙන්නේ බුද්ධියත් එක ප්‍රඥාවත් තියෙනවනම් ඉතාම හොඳයි මොකද මම ඉතාම කනගාටුවට පත් වනායි වැදගත් නිලයක් තරන තානාපති කෙනෙක් කතාකරපුවාආකාර චරදවා හින්න මේ කියන ඒ ප්‍රධාවේ බැලුන්ගලට සහනක ට මට ගුවන්ඩුදුලි ඇහුනා ඒක කතා කරනවා. ඉතින් ඒ කතාකරපු වගහිකීම් විරහිත මට හිතුනේ කතා කරන්නේඉංගලන්තයේ නියෝජනය කරන්ට එහෙයින්න ශ්‍රීලාංකිික පුරවැසයෙක්ද කියන එකත්. හම තතු ම ලඟට ව හටස ට තෙරුණ මේ කතා කරන්නේ කෞුද කියන එක. ඉතින් අපි මේ පුද්ගලවාදීව එහම කතා කරවා නෙමේි කෞරුත් රටක් හැටට කතා කරන්නේ ඒ කතාකරත් මේ කතාකරත් ඒ ඔක්කොම දෙන අපේ රට ඩයිතියාය. ඒ නිසා අපි විවේශනය කිරීම ඇංගිලිදික් කිරීම නමයි කරන්නට ඕන අපේ සම්ප්‍රදාය අපේ ඉති්‍යන්සේ අපේ ජයග්‍රහන් අපේ පරාජයන් නියමානුකූල මට්ටමිං විශ්ලේෂණය කරලා. ට ඉගන ගණඩ හුඟක් දේවල් තියෙනවා යම් කිසි කෙනෙක් ඉතිහාසේ ඉගෙන ගන්නේ නැත්තන් ඉතිහාසය කළ සියලු වැරදි වර්තමානයත් කරන්න සිද්ධ වෙනවා ඒ අයටට කියනකි හොඳින් නැම් අල්ිට ිස්ත්‍ර තැල් පැට විස හතලස්පහ කොළඹ කියන ලිපිනේයට ඔබට පුළුවන් ලියන්න ඉතින් අපි විරාමයක් ගන්නවා විරාමයෙන් පස්සේ අපි නැවතත් හමුවමු ම. අප ජාර්තික කටාව අපි අපේ අලිඩ ඩස්ත්‍රී හැට හැවැනි වැඩට සරහණේ තුන්ගනි කොටසත් එ සම්බන්ධවෙමු අවසාන කොටසාද දවසේ. ඉතින් අපි කතාබහ කර කර හිටියේ අප පළවෙනි රාජතන්ත්‍රක ගමන තානාපතිවරු හැටියට කවුද මුලින් බවිදේශ්ටකට ගිය අනිවස්්පලොක මුස් කියලා තියනෙන විදිහයට කෞදම රචී. එන් රචයාා කවුද රකී කවුද කියන එක පිළිබඳව විමසා බැලීමක් කළ ඉ එතනින් පස්සේ අපේ මංහිතන්නේ සුපුරදු විදිහටම පිසානනික නද ුපුරද ්‍රක්කට සය ය ව ත ක පන ප හැටතු ට ර ිද පනු පහ තිතු හැ තු න බාගන න්නවා න අනිවාරයෙන් ඔබ සක්‍රීය ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙලා පල්ලහායි අපට මොනවාම හෝ. ගුණ දොස් චාරන්න කමෙන්ට් එකක් දාන්න ඔබා පිත්තක ඉන්නවා කියන හැකිීම අපිට දෙන්න ඒකම ඔබට අපේ පහුගේ වැඩ සරහ නර්මාණ අවශනං අපේ මේ පල්ලයා ඩිස්කපෂන් එක මේ වැඩසටහන් සියල්ලම ලිින්ක් එක පලේලිස්් එක තියෙනවා ඔබට නිිය සැනසිල්ලේ වැරසරහන් බලන්න හැකියාව තියෙනවා අපි සවධ ඔව අප බාතික ඒ මගම කතා කලලා හුඟක් දෙවල පි කතා කර ඒකට පොරොන්දුවත් අප විෂ් කර කවුද මේ තානාපති ගමන ගිය කියලා කියන්න කිය. ඉති මේක ශාස්ත්‍රියව කියනෝ නම් පෑදක් විතරක කියන්න පුළන් රකීලාගේ විස්තරටක නමුත් අපේ හිතවත්‍රාවකයෝ දන්නවා රකී කියලා මේ රටේ හිටපු ස්‍රොදේශික ප්‍රජාව නියෝජනය කරන නියෝජිතේ කොහු රාජකයෙක් රජ පවුලට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. එතකට ඔහු තමයි මේ නායකත්වය දැරුව ගමනට රකීලා ඒවගේ තානාපති ගමන් ගැන පුරුදු බව පුරුද්ධක්ති බිච්ච බව පලිනීම සඳහන් කරන්න හුගේ පියාත් රකි කෙනෙක් ඔහොත් මේ චීනයට ගියයි කියලා තානාපති සබඳතා කම් පවත්තන්න. එෙ අපි භාතිය තිස රජතුමාගේ රාජ්‍යකාලෙෙන් පස්සේ නුවන් ඔහුගේ සහෝදරයා කනිට්ට තිස්ස රජතුමා තමයි බලේට ආවේ. කනිට්ට තිස්ස රජතුමා අවුරදු විසි අටක්. රාජ්‍යපාලනය කරනවා මේ රාජ්‍යපාලන කාලයෙන් අපට පේනවා මේ කාලය වෙනකොට අපි රට කිසිම් සාාවරත්තුවයක් තියාගෙන හිටියයි කියලා. එතකොට අපේ හිතවත් ශ්‍රාවකින් තේරුම් ගණ්ඩුවන දෙයක් තමයි තැන් අපේ සමහර ශ්‍රාවකයෝ අදම විදේශගත වෙලා ඉන්නේ. සමහරය මද පෙරදිද ඉන්නවා සමරය තැනඩාවේඉන්නවා සමාරාය ඔස්්‍රෙලියාවේ නවසීලන්තේ. එතකොට ඒයට විදේශ අධ්‍යකීම තේරෙනව හොඳට එතන මේ කුඩා දිවයින්නේේ. හිටපු මිනිස්සු මීට අවුරුදු දෙදාහකට විතර උඩදී එක්දස් නමසයකට විතර උඩදී. ඔය ඇත ප්‍රත්‍යන්තයට ගියයි කියන එක ොකෝ හස අත්‍රාවලගේ නෑන නැවවල නැගලා ගිහිල්ලා ඒ අයත් එක්ක එකට ගනුදනු කරලා එහෙම කරන්ඩ තරම් ප්‍රවීනතාවක් විවෘත භභාවයක් සහ ලෝකේ තිබෙන්ෙන ගම්මතාවන් සමඟ සමාන්තරගතවීමේ පෞරුෂයක්. ඒ රට තිබුණනාය කියලා ඔබ සේලු දෙනටම ඇත රටල්වල ඉඳල හිතල කල්පනා කල්ල අඩම්බරවෙන්න පුළුවන් ඒ ආඩම්බරය ඇතිකර ගන්ඩ ඉවිත රැක්නේ දරුවන්ටේ ආඩම්බරය පවරාදෙන්ට. ආඩම්බරය කලක ඇනමේ උඩගුකමනෙමෙයි. අභීහිත භාවය. නිර්මාණ ශීලී පුද්ගලෙක් බිහි කරන්න නං. ඔබේ දරුවන් නිර්මාණශීලියය කරන්න නං ඔහුට හුගේ ඔහු පිළිබඳ අභිමානයක් ඇතිකරගත යුතුයි. අභිමානය ඇතිවෙන්නේ තමන් කාටද අයිති තමන්ගේ භූමිය මොකක්ද. කියන සකඥාව උන්තුල තිබෙනවනං එම නැත්තං මෙ තමන්ගේ මාතරු භාෂාව. මේවා අත්පත් කරදීමෙන් තමයි දරුවයෙකුගේ අභිමානය ඇති කරන්න පුළුවන් වෙන්න ඉතින් අපි මේ ගුවන් කාලය. තාම වටිනා ගුවන් කාලයක් ුවෙන්කරගෙන න අපි කතා කරන්නේ අපට වැඩ නැති නිසාවත් මේ ගුවන් විදිරිනා ලිකාවට වැඩසටහ නැති නිසාවත් නෙමයි හරි මේක කරන්නේ අප මේක ප්‍රයෝජනයක් තියෙන්ටඕන මේ සමාජයේින් ප්‍රයෝජනයක් ගණ්ඩෝන ඉති අපි මේ වැඩිහිටියන්ටත් වැඩිය අපි මේ කතා කරන්නේ දරුවන්ට දරුවට වැඩිහිිය අල්ලලා ලබා දෙන්න වුවමනයි, පැහදිලි කල්ලා දෙන්න ුවමයි එතකොට තමයි එක එොරේ විදේශවල ඉන්න අයි වගේම ලාංගික දරුවන්ටත් තේරෙනවා. අනේ අපි වත් ගිය නැති රටවල්. මීට අවුරුදු දහස් කරන්නකට උඩදි අපේ මුතුන්මත්තු ිහිල්ලා මේ ජාති්‍යන්තරයක් එක් අපි ගණ දෙෙනු කල්ලා තියනයි කිය ස කියෙනවාගේ ඇතරමේ. අපේ ආයතනයට අපේ නැත එෆෙම් රේඩියෝට ඔන්නන් මේ වෙලා විහිලු වැඩ සටහනක් දාල සිින්දු ටිකක් දාලා සමල්ලට මීට පැඩිය ශාවකය පිරිසක්ර මටත් වැඩි ආද මක්කරරි තවාගට පුළන්ගුල යොදනම තියෙනවා හැබේ ජාතිකරතාවය වෙනුවෙන් අපේ මේ ආවස්ථික පිරිබය වියදන් කරන්නේ. ලක ලාපොත්තුක් ඇව ලාපොත්වක් ස උනොත් සර්ගේ වැඩට කටයුතුනවත්තල මේ වෙලා ඇැවිල්ලා පැ එකමහර වෙන් කරන්න අපිට අපිට අපේ රට අප වන්න ෝ දයක් තිෙනවාන එකතේ මයිනවා දැෑ එකහමර වැඩටහන නෙමේ පැකහමර ගඩුණනගන්ඩ අපි දරන අනිත්වේස එන්න යන්න හිතන්න සූදානංවෙන්ඩ මෙවට විශල් ස්‍රමයක් ඒ අපි කරන්නේ ආවට කියට නෙමේ අප මේකින් බලාපොරොත්වෙනවා යම්කිසි රට වෙනුවෙන් කරන්ඩ අවශ්‍ය යුතුකමක් අපෙන් සිද්ධ වෙලා ඒ නුත් එයා ශ්‍රාවකයෝ ප්‍රයෝජන ගනී කියලා එතකොට දැම් භාතිකාභය රජතුමාගේ කාලෙද මේ විශිෂ්ට සිදුවීම සිද්ධ වුණා ත අපි බලන්ඩ ඕන මෙහෙම ගමනක් සංවිධානය කරන්න ගැහාම දෙ මම කල්පනා කරබුදයක් තමයින්වන් මේ කොහ සඳහන් වෙලනෑ දැන් අද තානාපතිව ගමනක් යන්ඩ කොයි තරම් මුදලක් හෙම යනවාද කියලා අද අන්ඩ අද අද අපි දැකලතිරනන ප හලතිනට එකක්න තානාපති මක් නූනත් මේ නිකං විදේශ සංචාර වලටයන්න මොතරම් ියදමක් දරනනාදක මහජන මුදල් එතකොට මේ රකීලා කණ්ඩායමක් ගිල් තියෙන්නේ හතර දෙෙනෙක් ගිල්ලතියෙනවා තානාපති ගමන පිනී කියන හැටියේට. එතකොට මේ අයට වියදං කරන්ඩ න. එහෙම නම් ඒවගේ තානාපති ගමනක් ගිල්ල තියෙන්නෙත් මේ ො හරි හාල්ලානයිනය කරන්න එහෙම එකට නෙමේන මේ ගිහිල්ල තියෙන්නේ මිනිසුන්ට ක්ඩ දෙන වැඩට නෙමේ මේ රුවන්වලිසෑ ස්තූපයේ පූජාවක් සඳහා කොරල්ගේට එතර ඒ සංකේතාත්මක පූජනීය කටයුත්ංක හරි එතවට ඒ වගේ වැඩක් සඳහා රජයට පුළුවන්නන් විසාාල ආයෝජනයක් කරන්න පුළුවන්කම තිබිත් තියෙන කොරල් ික දෙන්නනට එදර කොරල් අපට දෙන්න එක වෙලඳ බාණ්ඩයක් කොරල් ගේන්්ඩන් ස්තූපය වහන් මේ තරම් අපි දන්න කෝචර මුදුලක් එකකට ආයෝජනය කලාදල ආයෝජනය කරලා තියෙනවා. මොකද? ැෙනෙක් ්‍රාව කහන්න පුලන් ද දවාගේ ම දක් කලා තිය වැක් ැති වැඩන මේ මොකට ොච්චර වියදන්ර වාගේ දේවල්ලට ්‍රවාාවගේ කියියල වඩ පුල මදමට ලබිල තින පනි ඉඩ දිහා බැලු හම එඒම නොවැන්ඩ විදිහන් නෑහමේ අදහක් අප ඉදිරිපත් කරට ඕනකරු ඉඩ න නමුම තම මතක ාගත යුතුයි. අපේ සමාජයේ තිබිච්චයි වෙහෙර විහාර ස්මාර්ක ඒවා මිනිසුන්ගේ ජීවිතයයි. මිනිස් රටේ සංවර්ධනයයි ඒ වෙන් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අදනං රුවන්වෙලිසයබඳින්ඩ යන්නේ මෙ හේතියන ඔක්කෝම ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා සල්ලි හම්බ කරගෙන තමන්ට දීර්ග නි්‍යාඩුවක් හම්බුනොත් පලවෙනිට නුවරේලියගිහිල්ලා ඊට පස්සේ යාලගෙහිල්ලා එයටටස විල්පත්තු ගෙහිල්ලා විල් පත්තු ගිල් වරුණා මේ පාරිතින්ද යන අනුරාධපුරේගහිල් රුවන් වෙලසට යනවා. ඒහමේ දැන් කරන්නන්නේ නමුත් ඒ ඒකාල එෙම නෙම තිබුණේ සංවර්ධනයයි. අධ්‍යාත්මයයි ඇගයුම් පද්ධති ඒ සියල්ල එකට බැඳිලා තිබුණනේ රි තැම් බලන්ට මමකට උදාාරණයක් යනන් නුවන් අපේ ශ්‍රාවකය හිතවතුට දැ ගන්නට දැන් වැලිගම තින කුෂ්ට රජගල කියලා ප්‍රතිමාවක් එකට අදත්කයන්නේ කුෂ්ට රාජගල කියන. කොට මේ කවද කෂටරාගල ඉන්නන්නේ අවලෝක තේශවර බෝධිත්වයෝ අප එක වැඩසට අහනගත් කිවවාෝක එතකට ඇයි මේ අවලෝකි තේශවර බෝධිත්වට කුෂ්ට රජගලගල කියන්නේ කුෂ්ටරජගල කියලා කියන්නේ එකට මේ කුෂ්ට රෝගීන් තමයි මේ දෙවියන්ට ඇවිල්ල බාරහාර වනේ එතට කුෂ්ට කියලා කියන්නේ සමහර මේ අපේ විසේ සකඥෝ කියවා මේක මේ ලාදුරු රෝගගේ ලෙප්්‍රසි කියන එක කියලා. නමුත් මේ වැලිගම තිබුණා ඉස්සර තොටු පොලක් වරායක් එන්සාපට පේනවා සමහරය ගැනම එක කියලා තියෙනවා මූදු යනායට ය විටමින්සී වගේ දේවල් උනතාවල් ලාහොම නොයෙකුත් රෝග හැද නොයි විදුරු මස්වලින් ලේන ස්ක්‍රී කියන රෝගය ඇම අයි්‍ය ෘත්තියගැන කිසි දෙයක් දන්න කෙනෙක් නෙේ මඒ ගැන කියවලයි මේ කිය කියන්නේ මේ මෝදු ගමන් යනයට විටමින් වර්ග හම අඩුවීම නිසා ඇති වෙන රෝගතත්ත්ව තියෙන සමහරයට චර්ම රෝග හැම් දීර්ග මූදු ගමන් වල යදෙනට අද යන නැව් වගේ එ වන්නේ මේඒකාලෙ හුළම් බලයෙන්ගේව තිබුණේසයි ලෙඩ රෝගවලින් ආරක්ෂාකර ගැනීමට තමයි මේ අවලෝක තේව බෝධිත්වටඇවි පුද පූජා පවත්වල ඒ ගමන් ගියේ. එතකොට ඔය තාරාදේවයට කිවේ නාවිකී කියලලා. ඒ නව් ගමංවලදී නැ ආරක්ෂාව ලබා දුන්නේ තාරාදේවය කළ විශවාසයක්ත් තිබුණ. එතොර තාරාදේවගේ ප්‍රතිමා නැව්වල අරගෙන ගිය තැමම කියන්න න්නේ මොකක්ද අද මේ දෙවිවරු පන්සල් එක් තිෙන ගණ දේනුව නෙමයි අප යිතිහාසික සමාජය තුල තිබුණේ ඒවා ඉන්ටෙග්‍රල් පාටස් එක කියන්නේ ඒකාබද්ධ සුවිබද්ධ සවිකාරය, ස්මාරක තමයි මේ ඔය බුරුවන්වෙලිසෑ වගේ රුවන්වෙලිසයට පූජාවක් කරනවා එක කියන්නේ ඒ සමස්ත සමාජය සතුලනය කර ගැනීම සඳහා භාවිත කර හැකි ස්මාරකය. ඒක රජවරු ඉතාම දේශපාලනනික විදිහටව පාවිචි කළා. එතරම පූජාවත් කර අවිකා ජාතිය අග්‍රගන්නේ පූජනීය වස්තුවක්. එතකොට මේ එන්ස ඒව ගැන ඒ විදිහට මේ නූතන මාක්ස්වාදී දෘෂ්ටියයෙන් සමහර්දේවල් ප්‍රශ්න කරක හොඳයි. ැ දෙයක්ම හෙම කරන්න ගහම අපට යථාර්ථයන් තේරුම් ගන්නඩ පුලන්කමක් නැතුවේ යනවා. එකැ නර ඥායක්තියවා නුවන් අතීත කාලයේ දෙස බැලිී යුත්තේ අතීත කාලය තුළ ඉඳන් මිසක් වර්තමානයඉදගැෙන නෙමේ. මක අතීය මහහානාමහමුතුරු මහහාන් සිිියන කොට උන්වහන්ේ දැකම සිති ජයත්තේෙනවා. ඒ සමමාජ සිති ජේතම උන්න්නහන් සිලිව්ේ තැන් අදා අපි දකකින්න එහම සිත ජයන් නෙේ අපි දකින සිතිජේ දිහා බලාගෙන මහන හමුදුරු දෙකපු සිතිජේ ගැන විග්‍රහරණඩ යනකොට වැරදීම් හටගණ්ඩ පුලන් ඕනෑ තරම්. එන් අපි තෙරු ගත යුත්තේ මහනාම හමුදුරුවන්ගේ සිතිජේ තේරුම් ගඩ ඉස්සරවෙලා. මේක න්‍යයක් හටියට ඉදිරිපත්වෙල තියෙනවා ෆියෂන් හොරයිසන්ස් කියන එක කියෑන සිතිජයන්විම ඒකා බද්ධ කිරීම සිතිජය යා කිරීම එක කරන්න ඕන. සා අතීතය ගැන කතා කරනට වර්මාන දෘෂ්ටිවාද මත ප්‍රති කර්ඩ යමෙන් වරදවල්. ඇතිවෙන්න පුලුවන් ඉතින් රුවන්වලසයට මෙහෙම පූජාවක් කරන්න තානාපතිවරු යවනුට විශහ මුදලක්ව වන. එතකොට අපට පේන භාතිකාය රජුරුවත්තින්න්නවා වාාතිකාපයගෙන් පස්සේ කනෙට් තිස රජතුමත් වෙනවා. කනෙක්්ට භාතිකාබය අදිි කාලයක් පාලනය කර. කනෙට තිස්සත් අවුදු විසි අටක් පාලනය කරනවා ක්‍රිස්තුවාර්ශ එකසය හැටහතේද එකසිය අසු හය වෙනක හ ලකාල සැහන් ලොක්කාලයක්. ත රජය කවුරුදු විසිටක් පාලනය කරනවායි කියන එක මේ අවුදු හතරහ පාලනය කරනක දැක්කම අපට හිතන මොනතරම් බලබෑමක් සමාජයේ ඇතිකරන්න පුුවන් කියලා හේ ර දහත් අවුරුද්ද අපිව එකමෙනෙක් අඇටතේ පාලනව හමවෙච දෙවල් ලබි දක්. ත සිට අුරුද්දක් කියල කියැන නතාව ඒක් විසිට අවුරුද්දක් පාලනවෙන්නන සමාජයේ මොනතරංදුරට නිශ්ෂලතාවක තිෙන් දඕන දෙ කියලා අපට තේරෙනවා. එතට ථාවරත්වයක් තියෙනවා. ත බාතිකාබේ රජතුමාත් කනෙට්ට තිරිස රජතුමාගේෙ කාල්ලයේ. ්‍රස් වශයෙන් නිසත වර්ශයනයක මේ දෙවනිසත වර්ශය වෙනට අපේ සමාජය හරිම සස්්‍රීකත්වයකට යන්ඩ සමුද්ධිමත් වඩ ස්ථාවර මේ වෙලාවේ වෙළදාම ඉතාම දියුණලති රන් ඉන්දර්සාර ජා්‍යන්තර වෙලඳම ය හුගක් වෙලාට මේ ඉතිහාස කතා කරන්නගේ සහරයගෙන ඕව කතා කරලවැඩන්නේ ඒදා ලෝකනෙේ අදන්න අපි අදා අරවෙලදාම මේවෙලි ලෝකපද්තියක් ඇතුලෙඉන්න අපිත් ලෝකපද්ධති ඇතුල තමයි ඇත රකිලයිද රෝම ගජබ හරජුරෝයයිද චෙර රටඒ ලකපද්ද තම එදත් හිටියේ නිසා නොදැනගැන කතාකිරීම සුදුසවෙන්නේ නෑ අපි ජාත්‍යන්තර තමයි ගන දෙනෙකු අපේ රට හැමි රෝමකාසි ප්‍රමාණය දහස් කරන තො ඒවා ගෙනාවකව. අපි ජා්‍යන්තරයේ සම්බද ලයිටන ිචල වැසට ටිච්චේ වනේනේ ඒති හින්දා අපට ජාතින්තරදැකීම තිබුණා අපි වගේෙන ඕනතරන් කියන්න ජාතින්තරදැකීම ගැන අපි ආනායිනය කරපු බඩු අපෙන් අපනයිනය කරපු බඩු. අපි ජාතියන්තර වෙල පත්වේ ගු දෙනු කරපුවාආකාරේම ඔබට කිව්වර තම්මපන්නේයේ නැලියයි ආන්ද්‍රර නැලියයි ගැන අප ේ තේපොල් රබර් වෙනුවට අපේ ඇත්ම දේවල්ටික හරියට අපිාපනෑනය කරණක්ස ීට වැඩි අපට මුදල්මමාන වාගදති පවිදශරල්ලින් අපි අත දන් කර ේවල්ටි කරන එකත කරු බුබඩුව දවල් කරන්න ව ඉතික තමයි ැන ඉතිහාසය ගැන තියෙන නිවැරදි මානය. ඒ කිසිකෙනකට අමත කරන්න බෑ අද ලෝකයේ දවුණු රටවල්. වල ධර්ශනිිකයන් දේශපාලනයට උපදෙස් දෙන්නේ ඉතිහාසයක් එක සමාන්තරගත වෙලා යන්ඩේ කියලා. අපේකටයටට ඉතිහාසය කෙලාකිවවා ගුල්ලො හිතන්නේ තැන ආයත්තවිල්ල අ කරත්තෙන් ඇන්ඩ ලෑස්ති කරනවා කියලා අපඒ එකක නෙමේ මේ කියන්න ඉතිහාසය තුළ නිමක්න වෙලත් තිබෙන විශල පනිවිඩයක්ත්වය අපි තිරණ ගත්තා ආකාරය පිළිබඳව. තැන් එතෝට ම කිව්වේ නුවන් රජෝරු භාතිකාභයක්. කනිට්ට තිස්සත් දර්ඝ කාලයක් රජකම් කලා රජකම් කිරීමට සමාජයේ ස්ථාවරව තියෙන්ට නත් අපට පේනවා මේ කාලේ වෙළදාම කොච්චර දියුණු වෙලා තිබුනන්ද කියන ආකාරය. උගාක් අපේ රටෙන් බහන්්ඩ පිටරටට ගියා මේ කාලේ එතකොට නුවන් මෙ සමහර ලිපිලේඛනවල තියන අප ගිය මැනිික්සා මුතු මෙ අපේ අපේ මැනිික්සා මුතු ඉතාම අගේ කරා මුළු ලෝකයම ඉතින් ඒවා මෙවා ගැන සඳහන් කලා තියන දැන් ඉදනීල කියන මැනික් වර්ගය ඉදීල මනිික් ගැයි කියලාපේ පිට ට මේ ඉන්දනීල කියන මුකුත් සැෆාය කියල අපි කියන්නේ අදඒ සැෆාය කියන ඉන්ද්‍රනීල නිල්ගල් ල්මැනික් නිල් මැනිික් ලෝකයට ගියා එකනනි ජාතයන්තර වෙළඳපොලේ තිබි්චා අපේ මැනික් වර්ග මේ සඳහන් කරන්නේ. ඉන්දනීල එ වෙලුරිය වෙලුරිය කියලා කියන කැට්සයි. වයිරෝඩිය කැට්සයි කියන ගල එතට වෙරලු මිනි කෙලා තමයි එවැට කියන්නේ ඒ වෙරලු මිනි කියා. ඉලන්ට ලෝහිතනික කියලා කියෙන රූබිස් රූබි කියල ගල් වර් ගත රතුප පාට රතුගල් එ අපට රත්න දීප කියල කියන්න හේතුවත් මේකයි මේ වගේ රත්න මැණික් අපෙන් ආම පිට රටට ගිය අපනායනය කලා එතකොට හිතන්ඩ වයිරෝඩි සැෆාය කැට්සයි රූබි මැනිගල් අපි පිටරටට ඇව්වයි කියල කියන්නේ මොනතරං ආදායම අපේ රටතුරට ගලාගෙන එන්න ඕනද. එතුට මේවා නිසි පරිදි කළමනා කරණය කරගැනීමේ හැකියාව පාලකයින්ට තිබුණා. ඒවා ඒවයි වංචා කරන්න තමාගේ රටට පාඩුවෙන විදිරෙම ඒවක් කළේ. ඒවගේම ලෝකයේ වැඩිපුරම අපි ප්‍රසිද්ධ වනේ මැනික්වලට වගේම අපි ඊළඟට ප්‍රසිද්ධ වනේ මුතු වර්ගවලට. එතකොට අපේ අපේ රටේ අපේ රටෙන් එලියට ගිය මුතු ගැන විස්තර කල්ල තියෙනව පොත් පත්වල. හරි මුතුවර්ග සැලකයුතු ප්‍රමාණයක් අපේ රටෙන් ඉල්ල තින එකින එකට වෙනස් මුතු. ඒ මුතුවල්ට දිල තිෙන නං. මං හිතන අපේ කුඩාදරූ පාසැල්දරු මෙවා ගැන අහගෙන ඉන්නව නං එගුල්ලුවන්ට මෙ ලියාගණ්ඩ වනත් පහසු වෙනවා හරිවා. දැනගන්න ඕන අපේ රටෙන් පිට රටගේ මුතු අපේ මුතුකිමිදීම පුත්තලම දලලා පල්ල හාට මූදු තීරයේ මන්න්නාරම බොක්කේ මුතු කිමිදීම ජයට තිබුණා. ඒ මුතු බෙල්ලන්ට පරාදීශයක් එක ඒේ නිසා අපේ මුතු ලෝකයේ අග්‍රගන්නේ මුතු හැටියට සැලකවා. එතකට එක මුතු වර්ගයක් කඳුනල දීලා තියනවා මේ හය මුක්ත හය මුක්ත හයගලගෙන අශ්වයට සම වඩ හයමුක්ත එක මුතුවර්ගයක් ට ගජමුක්ත ගජමුක්ත කියලාගැන ජමුතු කියලා දගනෙ වන මේ ඒ මුතුවර්ගය හැඳින්ේ ගජමුක්ත කියලා එට හයමුක්ත ගජමුක්ත ගජ කියලාගැන ඇත එතවට හයමුක්ත ගජමුක්ත ඒවගේ රතමුක්ත රථ කියන්නේ මේ කරත්තය කෙන එකන රතමුක්ත යම් යම් හේතු නිසා වන්න ඇති මේ මෙම හඳුුවන්ඩ ඇත්තේ අප මාල්ලුවන්ට නන්දාලා දයනෙ ි ක් දිීල හද පයින මේ ගොලු අපි නන්දාාල ගොල දන්නි ඩ රන් නක ලගොල දන්න එෙත්නන ඒවාගේ අපි නන්දාන්ට හරි දක්ෂයි. එතිෙන් හයමොක්ත ගජමුක්ත රතමක්ත ආමලකමුක්ත ආමලක ගැන නෙල්ලි ගෙඩියට ආමලකමුක්ත වලමුක්ත අංගුලිවේටක මුක්ත මෙකෙන ඇගිලි වගේ මුතු දිගමුතු ඉළංඟට කකුද පලමුක්ත පාකටික මුක්ත ඉඳැම් බලන්ඩ ද නංකට පාඩන් කර ගන්න න මේක ඕන. අපි මොනතරං මුරාටිස් ගැන විවිධතාවක් ඇතුව මුතු අපනායනය කරාද පිටරටවල්ූලට හරි එතකොට දැන් අපි වචනයක් කතා කරනද මෙවා ගැන අපි දන්නෙත් නෑ අපි ගැ තේරෙන්න්නේෙත් නෑ එතකොට මෙච්චර ප්‍රමාණයක් එකන ජාත්‍යන්තර වශයෙන්. ඉන්දියානු මූලාශවලත් අප මහන්සත් යන ඉදදියානු මූලාශවල තියවා තම්ඹ ප්න්නේයන්ගේ මුතු වර්ග ගැන. එවිතරක් නෙමේ පලිනිි සඳහන් කරනවා පලිනිි නෙමෙයි ඉන්දියානු මූලාශවල සඳහන් කරලා තියෙනවා තම්බ පන්නේ මුහු දෙෙන් ලබාගන්නා මේ මුතු හැරුණු විට මුතුබෙල්ලන් වගාකිරීමටත් ඔවුන් දක්සයි කියලා. ඒ එක ලාවත්ි දන ද ඒ ලාවත් අපි දරග දලදනවාඒන්නේ මොතු වගාකරන්න බෙල්ලන්ගේ ගොල් පලවල නඩත්තු කරන්න න්නඒන අප ඒ ඇද සියවස් දෙවනි තුන්වෙනි හතර දිගටමකති බුණා මට වරුත් දදාාගට ආසන් සටසියයක් එක්දදා හසිහත්ටස ඔය කාලවල් හැ ඇතට අපි මුතු ගොයි පොලවල් පවත් මුද මි නේ මවා කියන්නේෙ ම විදේ ලාශවල යන අපි න අපි ය ශෝකය යොතගේ විදේශ මූලාශවල තියෙනවා ඒ අය කේ වෙරල්ලේ මුතු උපදිනවා පමණක් නෙමෙයි. ඒ අය මුතු තැනීමට දක්ෂවක න තනන්ටත් මේ බිසි්ස හඳ හිදන්නේ හොඳ හිදන්නඒ ෑන අපට දෙන්නඩ බැරි තරම් ඉල්ලුමක්තියෙනවා මේ මුතුවලට එතකට අපි මොකද කරේ අපි මුතු බෙල්ලන්ගේ ගිවිදිලාන මේක ගොවි පලවල් හදලා මුතු හදලා දුන්නාහ එතකට මේ තර ජාතයන්තර ඉල්ලුමට ඒ සැපයුම දෙඩ අපි කටයුතු කරපු ආකාරය ට හොඳට පේනවා. එතවරනුවන් මේවාගේ වැඩ කටයුතු කරපු නිසා තමයි අපට මේ වගේ ජාත්‍යයන්තර සම්බන්ධතාවලට යඩ දැ කෙනෙක් කහණඩු පුලනෙ හේෙන් කොටලද හොයාගත්තේ අප ප්‍රේක්ෂික යහයවා මේ රුවන් ලිසායට කොරල් වහන් හෙෙන් කොටලද සල්ිවා ගත්තේ හේන් ගොවියෝ වාරේ අව්‍ය පිච්චනකොට රජවරුගෙහිල්ල කොරල් මුතුෙනවා අදවාගේම තමයි එදාත් එම කියන්න එක සුදුසුනෑ මේවා ඉට වැඩී ගැඹුරු අර්ථයක්තියන කාරණා. රුවන්වල්සයට පූජාව පැත්වේ භාතිකාභය රජතුමා මහජනයා වෙනුවෙන්. වැස්ස ලබා ගැනීම වෙනුවෙන්. එතකොට රජ්ජුරුවන්ට යහපතක් ලබා ගැන්න නෙමෙයි නියගයක් සමය ආපුවෙලාවේ. වැස්ස ලබා ගැනීම සඳහා රජතුමා රුවන්වලසයට භාරයක් වුණා මේක ලබා දෙන්න කියලා. ඒගේ දිගපල හොයන්ඩුවමනෑ අබාර වඋනහම වහිනවාද එහමහනප අයි අප අතර ඉන්නවා. නැමුත් අපි දන්නවා අපි යම් දේවල් සංකේතාත්මකෝ කර නොයාතු කර්ම වගේ දේවල්. ඉතින් ඒ සංකේතාත්මකෝ කරහම දැන් ඔය සයිකෝලජිකල් තෙරපි කල කියය අත් එ එක තියෙන දහෙමකිව හමනන් ඉතින් ටිකත් තේරෙන්ට පටන්ග නොපෙකට. ඇති මේ වගේ දේවල්ලු තේවගේ දවල් සමාජ ඕනෑමරට ඕනෑම සමාජයක මේ වගේ දේවල්. කරනවා ඉතින් අපි ඒව අහිතක් අපට සිද්ධ වෙලා නෑ ඒ කරන ක්‍රියාවවල්ලින් ඒ සමාජයේ ඒකාබද්ධව තියාගණ්ඩ අපට පුළුවන්කමක් ලැබිලා තියන හුඟාක් වෙලාවට මේ ආගමික ස්මාරක ඒමනත්තං ආගමි කාර්තයක් තියෙන පූජනීය වස්තුූ සමාජය තුළ ක්‍රියා කරන්නේ ඒ සමාජයේ ඒකාබද්ධ කිරීමේ මෙවලම් හැටියට. ඒවා ඒ කඩාබිද දැම්මොත් එහෙම අපට යමුගේ සමාජය ලිහෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඒ නිසා ඕනෑම සමාජයකට ඒ වගේ මානසික වශයෙන් යම්යම් නිමිති අවශ්‍යයනෝ පැවතීගෙන යන්ඩ. එතකොට ඔන්න භාතිකාබයගෙන් පස්සේ කණට්ට තිස්ස රජතුමා රජවනා අවරුදු විසිටක් එතුමා දැ ය අපි කිවේ රුවන්වලිසායට කොල් නැට්ට කද්දා අපපයගෙන ැ කනිට්ට තිස්ස රජුතුමාත් කරපු වැඩදිහ බැලුහම. හ අබේගරි විහාරයට අයිති රතන ප්‍රාසාද කිය අති විශාල ගොඩනැගල රතන ප්‍රසාධේ නට බුන් තිය න් ගන්න පුළන් රතන ප්‍රාසාදේ තමයි හොඳම මුරගල කැනයි තම දර්ශනීය විභූෂිත මුරගල තියන්නේ එතකොට ඒ රතන ප්‍රාසාදයට ගිහාම දැනගන්න පුලන් ඒවගේ දැවන්ත ගොඩනැගිල්ල කරන්ඩ ආයෝජනය කරේ කනට්ට තිස්ස රජතුමා. එතුට අබේගිරේ රතන ප්‍රාසාධය. ළ එතකොට මේ කාලේ වෙනකො පේනවා අප කණට තිස්ස රජතුමාගේ කාලය වෙනකොට සමාජයේ දේශපාලන ආර්ථිකය කොයිවිදිර තිබුණ කියනෙක විස්තරාත්ම ක අපේ මූලාංශවල නෑ. ද මේවෙල ඇතමට මතක්ුණේ නුවන් අහප එක අපේ හිතවත් ප්‍රේක්ෂකය කහල තිබුණා නේද මේ මහාවන්සේ ඇරුණු විට ඉතිහාසේ ලේවෙච්ච කපුෘත්ය නේ දේමම ප්‍රසේ කල්ල මහාවන්සයට ඇර. වෙනත් ඉතිහාසේ වෙච පොත්තින ප්‍රශ්ම හ අඩරාවේ වෙලා විරච්චිදමට අහන්න පරුණ ම තාගත්තයක ලබන සතියට මේ අරග යන් කිය ප මේ වෙලා කියට පුළුව අමක මොකදහ මේ දැන්ු මහන්ස හුඟක් දෙවල් ියල තියෙනවා මහන්සේ ලියලතියන කොකල රජවුරුන්ගේ ස විහාරවන්සේන ලියලතියනකාමාරදගනව විහාරයට උදව් කරහමක ලියතු. නවත් මහාවියාද හැමම. හොත් එම ප්‍රශ් ලබන සති ත්තරදම ැම්ම කියයන්ඩගේ කණට්ට තිස රජතුමා හෝ ාතිකාබේ රජතුමා හෝගේ කාලේ පොදු සමාජ දේශපාලික වාාවරන කිම ැ ලියව න ලියවල න කිසි රජක් ගැන ේල නේ රජවරපු හොඳ වැඩ නක වැඩක්රන එකත් ලේල තියනවා එලටේ විහාර වල තිහස ලේලතියෙන කනට්ට තිස රජතුමාගේ සමකාලිනනය තමයි ඉන්දියාවේ සාතවාහන පෙළපති අවසානයක් ශ්‍රී ගෞතම පුත්‍ර යාා. ශාතකරණී කියන රජුත්තුමා ඒ රජතුමාගේ කාසිවල්ල තියනවා එක කාසියක නැවක් පරිින්ට් කල්ලා එකනනි රජුරු ඉතාම ඉන්දියසාගරයේ වෙළදාමට සම්බන්ධවෙලටපු ප්‍රබල රජෙක් ඒ රජ කොහෙද ඉන්දිය කොයි ප්‍රදේශනල් පාල ආන්ද්‍ර ආද්‍ර පැත්තනය ගොල්ලන් තිෙනන්නේ පයිත න රජුරු කෙලක් නම ඒස ඉඩගේ හිටපු ඒමයිට පිගඩ වෙන්න දන් ද පයිතන් කියල කියන්නේ එතර ඒ තමයි ගොල අගන්න ර ප්‍රතිස්ථාන් කියෙලා පුරාණකාේ දක වේ මක දැන් අපි ඉන්දාලකවූ හැටියස දැන් වර්තමානය අධිරාජවාදීන් විසින්. ඒ හදපු මේ අලුතෙන් කොඩන එකට ඉන්දිය සමූ හාඩුව පිඳවන ඉන්නේ ස දියමන සලකන්න හැ පුරා න්දියාව යි දම හ ස්තන් පස ි ච් ඉදාවයි දක්න ක් කොට මේ අපි කතාරන ආන්ද්‍රසාාවවාහනගලමයි ගලට කියන්නේ ප්‍රබල රජවරු එකගලු හරිම වෙලඳ ව්‍යාර වලට උදවකරපුවා ඇතිේ ්‍රී. ශ්‍රී යාඥ්‍යවල්ක සාහත කරණී කලත් කියෙන ශ්‍රී ෞතමී පුත්‍ර යාඥවල්ක සතකරණී කියලත් කියනවා. මේ ඉදස් එකේක්සිේ හැත හත ක්‍රිස්තුවර්ය එකසේ හැත්තෑ එකකසි අනුනම කාේ හ රජකරේ අවසාන රජ්ජුරූ මේ කාලේ වෙලදාම ප්‍රචලිතව වනදේ අපට පංහරිවිසිසල්ක මුතුවර්ග මැණික් වර්ග ඔක්කොම ජාතියන්තරයට ගිය. මේ රජවරුත් එක්ක ගනු දෙනු කරලා එම මේ රජවරු අප කනිට්ට තිස්සට තවුරදු විසි අටක් රාජ කරන්න පුළුවන් වෙන්නේ මේ හේතුව නිසා. රටේ ආර්ථිකය සාාවර වුණන හමනේ දේශපාලනය පවත්වාගෙනන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කනට්ට තිස රජතුමා බොහොම දැහැමෙන්ක් සමෙන් අවුරුදු විසි අටක් රාජ්‍ය කරා ඉට පස්සේ රාජ්‍යයට පත්වවෙන්නේ හගේ පුතා චූලනාග කියන. කියෙන ඔොන බලන්ඩ භාතිකාභයයි කණිට්ට තිස්සයි, දීර්ඝකාලයක් රාජ්‍යකරාට පස්සේ. අපේ සාකච්ඡාවිදි පෙනෙයි. ඊළඟට එ අය හරිම අස්ථාවර දුර්වලභාවයකින් පාලනය කරන්නේ. අපි ඒක වැඩසට අහගුල නිතර නිතර කිව්වා අප ඒ. ඊළංඟ වැසටහනද සාගචචාවට ගැනීම හරි ප හන මග දවස හ ිස්තු ක් ද හට ි බලන්න ආන හමකිනාවම ිතක් සක්‍රියෝ දායක ව විශෂෙන් වැටසහ ද මහො වැටසහන ක්ුණන පසේ ය ස නරනුද විට පියාරාදන කරවා ඔබේ කමෙන්න්ස් ඔබය අදහස් උදහස් අනිමමාරය පල කරන්න පර ටසන ස්කප ගේ යන ප ද හම නටම අයිබෝවන්.